සන්ධ්‍යාවක් සියලුම දෙනාට මම හිතන්නේ ජීවිතේ අලුත් බලාපොරොත්තුවක් අලුත් හිම්මක් යන්න හිතාගෙන ඉන්න තරුණ දූපුතුන්ට සහ ඒ වගේම දෙමෝපියන්ටත් ඒ වගේම හිතවතුන්ටත් හැමෝටම ලැබෙන වැඩසටහනක් තමයි මේ අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිපුණතා සංවර්ධන අංශයේ විදිහට අපි මේ වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වුණේ අපි මම හිතන්නේ පූර්ව ප්‍රචාරක කටයුතු වලදීත් අපි දක්වලා තිබුණා වෘත්තීය මාර්ගෝපදේශණය සම්බන්ධයෙන් ප්‍රායෝගික වෘත්තීය මාර්ගෝපදේශණය ගැන කතා කරන්න. ඇත්තටම විශේෂයෙන්ම ගත්තාම වෘත්තීය මාර්ගෝපදේශණය කියන ශාස්ත්‍රය ගත්තාම විවිධ කෝණවල ඉඳගෙන විවිධ ආස්ථානවල ඉඳගෙන විවිධ අර්ථකථනයන් සිද්ධ කරනවා. හැබැයි වැඩ ලෝකයට යනකොට ඒ වගේම ජීවිතයේ යම්කිසි අරමුණක් දක්වා ගමන් කරන අවස්ථාවකදී වෘත්තීය මාර්ගෝපදේශණය කියන එක අපිට වැදගත් වෙන්නේ ප්‍රායෝගික මට්ටමින්. ඒතකොට න්‍යායාත්මක දේ භාවිතාවට ගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි අපි අවසානයේ වැඩ ලෝකයේදී තහවුරුවක් කරගන්නවා. එහි තියෙන ගුණාත්මක භාවය, එහි තියෙන අඩු වැඩි අනුව තමයි අපේ ජීවිත සාර්ථක හෝ අසාර්ථක භාවයට පත් වෙන්නේ. ඉතින් මේ නිසා අපි අද දවසේ කල්පනා කරනවා ලංකාව පුරාම මේ වෙනකොට නිපුණතා සංවර්ධන පර්යේෂණ හා නවනිපේම් රාජ්‍ය අමාත්‍යාංශයේ ඍජු දායකත්වයේ යටතේ මේ මාර්ගෝපදේශන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනවා. ඒකට සමගාමීව වගේම ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන අංශය විදිහටත් අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහනේදී අරමුණම වෙලා තියෙන්නේ අපි කතා කරන මෙතෙක් කතා කරපු න්‍යායික විග්‍රහයන්ට වඩා එහා ගිය අපූරු චරිතයක් පිළිබඳව, අපූරු ජීවන මතකයන් පිළිබඳව වෘත්තීය මාර්ගෝපදේශණ කතා කරන්න. ඉතින් ඒකෙදි අපි අදහස් කරගෙන හිටියා අතරම අපි හොයාගෙන ගියා ලොකු කණ්ඩායමක් විදිහට කොයි වගේ අයද මේක තෝරා ගන්න ඕනේ, මොන වගේ ජීවන චරිතයක්ද කියලා. විශේෂයෙන්ම මෑත කාලේ මම දැක්ක දෙයක් තමයි මේ වෙනකොට ලොකු ජනප්‍රියතාවයකට පත් වෙනවා වෘත්තීය පුහුණු ශාස්ත්‍රයට ආශ්‍රිතව තියෙන රැකියා ශාස්ත්‍රයන් සම්බන්ධයෙන් වඩා හොඳින් කතා කරන්න. හැබැයි අපි අරමුණු ගැනීම ගත්තාම ජීවිතයේ එක තැනක් තියෙනවා, එක හුයක් තියෙනවා. ඒ හුය මත පදනම් වෙලා තමයි ජීවිතේ එල්ලිලා තියෙන්නේ. එතකොට ඒ එල්ලිලා තියෙන ජීවිතය ගැන කතා නොකර අපිට වෘත්තීය මාර්ගෝපදේශනයක් ගැන, එහෙම නැත්නම් තාක්ෂණික හැකියාවන් පිළිබඳව කතා කරන්න බෑ. ඒ කතා කරන හැම අවස්ථාවකදීම අපිට වෙන්නේ ආපස්සට අඩියක් තියන්නේ. මොකද හේතුව තමයි මානවයා ඇති වෙලාම තියෙන්නේ පරිකල්පන ඥාණය වඩා ශක්තිමත් භාවයකින් ලෝකයේ වෙත මුදා හරින්න අවශ්‍ය ශක්තියක් එක්ක. ඇත්තම කියනවා නම් මගෙන් නෙමෙයි මේ කතාව අහන්න ඕනේ. මේ කතාව අහන්න වෙන්නේ පැය දෙකක් පුරාවට ඔහුත් සමග ඔහු ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ පර්යේෂණ කරපු ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් හසල දැනුමක් තියෙන, ඒ වගේම උසස් පෙළ විෂය නිර්දේශය සකස් කරන විභාග
පිළිබඳව සද්ධාපනයට අයත් සියලුම විභාගයන් පිළිබඳව අධීක්ෂණය කරන ඉහළ මට්ටමේ දැනුම් සම්භාරයක් සහිත මහාචාර්යවරයෙක්. ඒ ඔහුගේ ගමන කොයි වගේද කියලා අපි ගත්තොත් අපි දන්නවා වෘත්ති මාර්ගපදේශනයේ පැත්තෙන් ගත්තාම අපි කතා කරන න්‍යායික පැත්තක් තියෙනවා. ඒ තමයි බෙන්ච්මාක් කරනවා කියන එක. බෙන්ච්මාක් කිරිල්ලක් කරනකොට අපි ගොඩක් වෙලාවට කෙනෙක් තව කෙනෙක් කොයි විදිහටද වැඩ කටයුතු කරලා තියෙන්නේ, ඒ කරන විදිය මොන අන්දමේ ක්‍රමයක්ද, ඒකට යොදාගත්තු ටූල්ස් මොනවද, ඒ වගේම ඔහු ගත කළ විදිය මොකක්ද, ඒකේ යම්කිසි හැඩයක් ලස්සන ක්‍රමවේදයක් අපිට නොපෙනෙන බේස් එකක් තියෙනවා. ඒත් මෙන්න මේක ලෝකයේ ගොඩක් වෙලාවට දියුණු රටවල් වල අධ්‍යයනය කරනවා. තව කෙනෙක්ව අපි කියනවා කොපිරයිටින් කරනවාට එහා ගිය එකක් බෙන්ච්මාර්ක් කරනවා. ඔහු ගිය තැන කොහොමද කියලා හොයලා, ඔහු ගිය විදිය කොහොමද, ඔහු ඒකට යොදාගත් භාවිතාවන් මොනවද, ප්‍රයෝග මොනවද, මේවා ගැන හොයලා ඒ අනුව සෙසු පිරිස් ගමන් කරනවා. ඒතොර මේක තාමත්ම ලෝකයේ ජනප්‍රිය සහ අධ්‍යයනය කරනු ලබන ක්‍රමවේදයක්. ඒතකොට අපි වෘත්ති මාර්ගදේශනයේ හැමදාම න්‍යායාත්මකව කතා කරනවා නම් අපි අද කල්පනා කරා පුංචි දූ දරුවන්ට, ඒ වගේම අපස සාමාන්‍ය පෙළ හදාරලා දැන් අපස උසස් පෙළ දක්වා ගමන් කරන බලාපොරොත්තු වෙන, ඒ වගේම විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට බලාපොරොත්තු වෙන සහ ඒ වෙනුවෙන් කැප වෙන ආදරණීය අම්මල තාත්තලට සහෝදර සහෝදරියන්ට අලුත් විදිහේ වෘත්ති මාර්ගෝපදේශනයක් ගැන කතා කරන්න. ඒ අනුව තමයි අපි එක් චරිතයක් ගෙනහැල්ලා ඒ චරිතයේ හැම පැතිකඩක්ම ඔහුගේ හඬින්, ඔහුගේ අදහසින්, ඔහුගේ පරිකල්පන ඥාණයට අනුව, ඔහුගේ මතකයන්ට අනුව ඔහු විසින් විග්‍රහ කරන අවස්ථාව ලබා දෙන්නේ. මේ අවස්ථාව ඇත්තටම අතිශය දුර්ලභ අවස්ථාවක්. හැබැයි අපේ රටේ අපි දන්නවා ගොඩක් වෙලාවට ජනප්‍රිය යයි කියන දේවල් වලට පොඩි වැඩ සටහන් වලට ලොකු ගැම්මක් තියෙනවා. දේට කපාගෙන අපි ඒ වෙනුවෙන් ගමන් කරන්නේ. රන් දෙපැය කියලා මම නම් කරන්නත් හේතුව තමයි මේ රන් දෙපැය තමයි ගොඩක් ලෝකයේ ආපස්සට යන, විශේෂයෙන්ම ලංකාවේ ආපස්සට යන කාල පරාසය වෙන්නේ. ඒක නිසා අපි ඉස්සරහට යන්න පුළුවන් ගමනක් ගැන තමයි අපි කතා කරන්නේ. ඒ වෙනුවෙන් තමයි මේ රන් දෙපැය අපි වෙන් කරලා තියෙන්නේ. ඉතින් අපි අද දවසේ කතා කරන මේ චරිතය වෙන කවුරුත් නෙමෙයි, පෙරදෙන විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය වසන්ත අතුකෝරල මෙතුමා. එතුමන්ව අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා මේ සභාවට. ඒත් එක්කම අපි එතුමන්ගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබතුමන්ගේ සැඟව තියෙන සැඟ වුණු ඒ හැම එකක්ම අපිට කියන්න පුළුවන් මට්ටමේ මේ පුංචි දූ දරුවන්ට, ඒ වගේම අනාගතය වෙනුවෙන් පෙළ ගැහෙන්න බලා සිටින අපේ ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට, අනාගතයේ පුල පුරා බලා සිටින තරුණ දූපතුන්ට ශක්තියක් වෙන්න ඔබට හැකි සෑම පැතිකඩක්ම ඔවුන් වෙනුවෙන් විග්‍රහ කරන්න කියලා, ඔවුන් වෙනුවෙන් කතා කරන්න කියලා, ඔවුන් වෙනුවෙන් දිගහරින්න කියලා. අතීතයේ සිට වර්තමානය දක්වා ඔබ ගමන් මඟ කෙසේ සම්දිස්ථානයන් ටිකක් තියෙනවද, සැතපුම් කණු කීයක් පසු කරාද, ඒ හැම සැතපුම් කණුවකම ඔබට තිබෙන, ඔබට තිබුණු ජවයේ ශක්තිය සහ අධිෂ්ඨානය කිනම් විදිහකද කියන එක සම්බන්ධයෙන් අපිට පැහැදිලි කිරීමක් කරන්න කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒක මේ ඒ සුඳුරු ආරාධනාවත් සමග අපි දැන් ඉඩහසර ලබා දෙනවා පෙරදෙන විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මෙතුමන්ට ඔබගේ හරබර, ඒ වගේම හැඟුම්බර, ප්‍රයෝගකාරී සහ විචක්ෂණශීලී දැනුම් සම්භාරය අපිට දායාද කරන ලෙසට. එහෙමනම් ඔබටයි මේ ඇරයුම. බොහොම ස්තුතියි මාධව. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ කතා බහකට මාව තෝරගන්න ඔබලු මට ආරාධනා කිරීම ගැන. දැන් මේකෙදි මම ගැන සඳහන් කරන්නට කලින් ඇත්තටම ඔයගොල්ලන්ට මට ජීවිතයේදී හම්බ වෙච්ච සුවිශේෂ පුද්ගලයන් දෙන්නෙක් පිළිබඳව, මේ දෙන්නම ඔයගොල්ලෝ දන්නේ නැහැ කවුරු, මේ දෙන්නෙක් පිළිබඳව ඉස්සෙල්ලා
පැහැදිලි කරන්න. ඇතර ඒගොල්ලන්ගේ නම්ගම් මා කියන්නද කැමති නැහැ. මොකද මට ඒගොල්ලෝ නම්ගම් කියනවා නම් අපි ඒගොල්ලන්ගෙන් ඒකට අවසර ගන්න ඕන නිසා. මේට අවුරුදු දෙකකට විතර කලින් දෙකකට තුනකට කොයින් හැදෙන්න කලින් අපි වැඩසටහනක් ක්‍රියාත්මක කළා කුරුණෑගල දිස්ත්‍රික්කයේ. ඒ වැඩසටහන තුළ මූලිකව අපි බලාපොරොත්තු වුණේ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තියෙන මේ කෝසස් නැත්නම් උගන්වන දේවල් කොච්චර දුරට ප්‍රායෝගිකත්වයට ගන්න පුළුවන්ද කියන එක පිළිබඳව විවිධ පුද්ගලයන්ගෙන් අදහස් ගන්න. ඉතින් මේ වැඩසටහනට විවිධ අයට අපි ආරාධනා කරා. විශාල පිරිසක් ආවා විවිධ ශාස්ත්‍රවල. ඒ ආපු පුද්ගලයින් ඇත්තටම විවිධ ශාස්ත්‍රවලින් විවිධ විදිහට කෙටි කාලයක් තුළ ඉතාමත් ඉහළට ගියපු අය. මේ අතර පුද්ගලයින් අවුරුදු දෙක තුනකට කලින් කුරුණෑගල ප්‍රදේශයේ අපි පැවැත්වපු වැඩසටහන. ඒකදී මම කිව්වේ විවිධ ශාස්ත්‍රවල විවිධ අය වැඩසටහන් සම්බන්ධ වුණා. ඒ අතර පුද්ගලයන් දෙන්නෙක් ඒ හැම පුද්ගලයෙක්ම ඇත්තටම ඉතාමත් කෙටි කාලයක් තුළ තමන්ගේ ජීවිත ජයගත්ත පුද්ගලයන්. ඒ අතර දෙන්නෙක් කියපු කතා, ඒගොල්ලන්ගේ ජීවිත පිළිබඳ කියපු කතාවන් පිළිබඳ මම මෙතනදී ඔයගොල්ලන්ට සඳහන් කරන්නම්. එක්කෙනෙක් මීට අවුරුදු ඒ කියන්නේ වැඩසටහන පවත්වපු කාලේට අවුරුදු 5කට කලින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙච්ච කෙනෙක්. එතකොට මෙයා ඉතාමත් තරුණ පුද්ගලයෙක්. මෙයා පුංචි කාලේ එයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඉඳලා නැහැ. ඒක නිසා මෙයා කළා තියෙන්නේ ආච්චිගාව තමයි හැදිලා තියෙන්නේ පුංචි පැලක. මෙයාගේ පුංචි කාලේ ඉඳන් ලොකු පිස්සුවක් බිඳලා තියෙනවා. ඒ පිස්සුව තමයි ත්‍රිවිල්ලහක නැගලා යන්නේ. එයා හරිම ආසයි ත්‍රිවිල්ලහක නැගලා යන්නේ. ඉතින් මෙයා කරන්නේ මොකක් හරි කරලා ඉස්කෝලේ ගන්නේ ඉස්කෝලේකට යනවා. මොනවා හරි කරලා කුලී වැඩ කරලා තමන්ගේ පොත්පත් ටික හොයාගන්නවා. ඉතිරි වෙන ගාණක් තියෙනවා නම් ඒක ත්‍රිවිල්ලහකට දීලා ටිකක් දුරට නැගලා ගිහිල්ලා ආයෙ පයින් එනවා. ඒක තමයි යා ඉච්චර යා ආසයි ත්‍රිවිල් වල යන්නේ. ඊට පස්සේ මෙයා කොහොම හරි ඕ ලෙවල් යම් මට්ටමකින් පාස් වෙනවා. පාස් වෙලා ඒ ලෙවල් කරනවා කොමස් වල ගමේ ඉස්කෝලේ කොමස් කරලා යා ජයවර්ධනපුර මැනේජ්මන්ට් පීටේට යනවා. නමුත් ඉගෙන ගන්න ඉච්චරම විශ්වවිද්‍යාලය තුල ලොකු මේව එකක් නැහැ. මොකද ලොකු අදහසක් එයාගේ තිබුණ නැහැ. එයාගේ තියෙන එකම අදහස තමයි ත්‍රිවිල් ශාස්ත්‍රය සහ ත්‍රිවිල් වලට තමයි එයාගේ උනන්දුව තියෙන්නේ. ඉතින් මෙයා විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය ඒ වෙනකොටත් විවිධ තැන්වල වැඩ කරලා කියා කරේ හොයාගෙන විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට පස්සේ විශ්වවිද්‍යාලයේ අවසාන අවුරුද්දේ මෙයාලට තියෙනවා යම් කිසි නිබන්ධනයක් කරන්න, පර්යේෂණයක් කරන්න, එහෙම නැත්නම් යම් ක්‍රියේටිව් වර්ක් එකක්, ඒ කියන්නේ අලුත් දෙයක් නිර්මාණය කරන්න මේගොල්ලන්ට තියෙනවා. මෙයා දැන් මොකද්ද කරන්න කියන එක ගැන කිසිදු අවබෝධයක් තිබුණ නැහැ. එච්චර හොඳට විශ්වවිද්‍යාලය තුලත් ඉගෙන ගත්තේ නැහැ. නමුත් හැම සබ්ජෙක්ට් එකක්ම සාමාන්‍ය විදිහට පාස් වෙගෙන ගියා. ඉතින් මෙයාට මේ කරන මේ නිබන්ධනයක් කරන්න නැත්නම් යම් කිසි ක්‍රියේටිව් වර්ක් එකක් කරන්න තියෙනකොට මෙයා හිතුවා මොකද්ද කරන්න. ඉතින් මෙයාට හිතිලා තිබෙනවා ඊට පස්සේ ත්‍රිවිල් වලට අවශ්‍ය ස්ටිකර් එකක් නිර්මාණය කරන්න. ත්‍රිවිල් එකට ස්ටිකර් එකක් නිර්මාණය කරන්න. ඉතින් මෙයා කරලා තියෙන ත්‍රිවිල් එකට ත්‍රිවිල් වල ගහන්න පුළුවන් ස්ටිකර් කීපයක් නිර්මාණය කරලා ඉවරලා අවසාන ක්‍රියේටිව් වර්ක් ඒ කියන්නේ අලුත් නව්‍ය දේවල් යටතේ මෙයා ඒක ඉදිරිපත් කරා. ඉතින් මේක ඇත්තට විශ්වවිද්‍යාලය තුලත් ඉතින් ඔබ සාමාන්‍ය දෙයක් විදිහට සලකලා එයා විශ්වවිද්‍යාලයෙන් අවුට් වුණා, පාස් වුණා. විශ්ය පාස් වුණාට පස්සේ දැන් මෙයාට යන්න තැනක් නැහැ. නැවත ගෙදර ගිහිල්ලා ඉන්න ගමන් මෙයාට හිතුණා මේක කාගෙන් හරි රුපියල් කීයක් හරි ඉල්ලගෙන මේක print කරලා ඉවරලා පාරේ තියාගෙන විකුණන්න. මොකද මෙයා දැන් විශ්වවිද්‍යාලය තුලින් ලබාගත්ත දැනුමේ විකුණන්න පුළුවන් එකම දේ බවට පරිවර්තනය වෙලා තිබ්බේ මෙන්න මේ develop කරපු creative work එක කියලා එයා දැක්කේ. එයා දැකපු විදිහේ එයාට ලේසියෙන්ම විකුණන්න පුළුවන්. අපි ඉගෙනගත්ත දේවල් වලින් සමහර විට අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. නමුත් මේකේ market value එකක්, වෙළඳපොළ වටිනාකමක් තියෙන්නේ මොකද්ද කියලා එයා කල්පනා කරලා බලනකොට අවසානයේ එයාට හිතුණලු මේ sticker එක print කරලා විකුණන්න. ඊට පස්සේ මෙයා කළා තියෙන්නේ මේ ස්ටිකර් කිහිපයක් print කරලා ඉවර වෙලා ඔන්න පාරායිනෙ තියාගෙන විකුණන්න ගත්තා. දැන් අපි දන්නවා 3D ශාස්ත්‍රය කියන්නේ හොඳ මාකට් එකක්.
අවුරුත් කැමති ඔය අලුත් අලුත් දේවල් වලට කීයක් ගියත් ඒගොල්ලෝ මිලදී ගන්නවා ඒගොල්ලෝ අතේ සල්ලි තියෙනවා ඉතින් මාස දෙක තුනක් යනකොට මෙයාට දැනුණා මේ බිස්නස් එක ටික ටික ඩෙවලොප් වෙනවා කියලා ඊට පස්සේ මෙයා කරලා තියෙන මෙයාගේ බිස්නස් එක සාර්ථක වෙන්න වෙන්න මෙයා ටික ටික මේවා මේක විකුණන්න පටන් ගත්තා ඊට අමතරව තව තව නිර්මාණ ෆ්‍රීවිල් ශේෂ්ත්‍රයට අදාළ නිර්මාණ කරලා ස්ටිකර් විවිධ සරසිලියේවා නිර්මාණය කරලා විකුණන්න පටන් ගත්තා මට හම්බ වෙනකොට මිට අවුරුදු 3කට කලින් මට හම්බ වෙනකොට එයා ලංකාවේ ඉන්න තරුණ පොහොසතුන් අතුරින් පොහොසත් පස් දෙනා අතුරින් එක්කෙනෙක් එච්චර එයාගේ බිස්නස් සාර්ථක වෙලා අවසානයේ ලංකාව පුරාම එයාගේ ජාලයක් තියෙනවා හද රාශියක් තියෙනවා ඊට පස්සේ එයා ත්‍රිවිල් වලට අවශ්‍ය බඩු භාණ්ඩ ආනයනය කරන්න පටන් ගන්න තියෙනවා ඒ වෙනකොට 300ක අධික පිරිසක් සේවක පිරිසක් එයා යටතේ වැඩ කරන් වැඩ කරන ගමන් ඉන්නවා ඒ වැඩ කරමින් හිටියා ඊට අමතරව ඉංජිනියර්ස්ලා 10ක් 12ක් විතර එයා යක්ති වෙනකොට වැඩ කරනවා කියලා කිව්වා. දැන් බලන්න මේ ජීවිතයක් තුලින් ඒ කියන්නේ අපි ගොඩාක් දේවල් කරනවා. නමුත් අවසානයේදී අපිට ගොඩ යන්න තිබිච්ච තැන ඉතාම සරල භාෂාවෙන් අපි කියනවා අපිට ගොඩ යන්න තිබිච්ච තැන මේ තැන. එයා අල්ලගෙන ඒ ඔස්සේ එයා ලංකාවේ ඉන්න ප්‍රධාන පොහොසතෙක් බවට අවුරුදු 5ක් ඇතුළත පත් වෙච්ච ක්‍රමය තමයි එයා ඉදිරිදී අපිට පැහැදිලි කරේ. ඊළඟට දෙවන කාරණය දෙවන චරිතය ගැන ඒක හරි පුදුම චරිතයක් ටිකක් වයසක මිනිස්සේ සුදු පාටින් ඇඳගෙන ඇවිල්ලා හිටිය සාමාන්‍යම වයසක අය අපි ඉන්වයිට් කරාට ඉන්නේ නැහැ. ඉතින් මෙයා පිළිබඳව පවත්නා විශේෂත්වය නිසා මෙයාට අපි කතා කරලා බැලුවා. මම ඉස්කෝලේ උපාධිය කොහෙන්ද ගත්තේ කියලා. එයා හිනා වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම අහුවා ඊට පස්සේ එයා කිව්වා පස්සේ එයා කිව්වා උපාධියක් නැහැ එයාට කියලා. ඊට පස්සේ මම අහුවා ඉගෙන ගත්තේ කොහෙන්ද? දෙකේ පන්තිය පාස් වුණා කියලා කිව්වා. ඊට පස්සේ මම අහුවා දැන් කොහෙද වැඩ කරන්නේ කියලා. එයා ලංකාවේ තියෙන ප්‍රසිද්ධ බීඩී කර්මාන්ත ශාලාවක අයිතිකාරයෙක්. ඊට පස්සේ මම අහුවා දැන් ඔයා කොහොමද ඔය තත්ත්වයට ආවේ කියලා. එයා කියන්න ගත්තා එයා කෑගල්ල ප්‍රදේශයේ තාත්තයි එයායි ගෙදර ඉඳලා තියෙන්නේ. මේ ගොඩාක් ඉස්සර වෙච්ච කතාවක් කියලා කියන්න ගත්තේ. ඊට පස්සේ මෙයා තාත්තට අසනීප වෙච්ච නිසා තාත්තා බීඩි බොනවලු. තාත්තට අසනීප වෙච්ච නිසා දැන් මෙයාට සල්ලිත් නැහැ. තාත්තට බීඩි ගෙනලා දෙන්නත් ඕනේ, අන්න හොයලා දෙන්නත් ඕනේ. මෙයා කරේ ওই දෙකම කරන්න පුළුවන් තරම් තමයි බීඩි ෆැක්ටරි එකට වැඩට යන්නේ. බීඩි හදන තැන. ඉතින් මෙයා බීඩි හදන තැනක වැඩට ගියා. ගියාට මෙයාට බීඩි හදන්න නෙවෙයි තිබ්බේ. මෙයාට තිබ්බේ මේ හැම දෙයක්ම අතුපත්තු ගාලා අස් කරන්න. ඒ වෙනකොට ඒ කර්මාන්ත ශාලාවක් නෙවෙයි ගේක එක එක තැන්වල තමයි මේ දේවල් එකම විශාල සාමාන්‍ය ලොකු ගේක එක එක අංශවල කාමරවල තමයි මේ රහසිගතව මේ බීඩි හදන එක කරන්නේ. එක තැනක බීඩි කොළ ගේනවා, තව තැනක අර විවිධ දේවල් මිශ්‍රණ වෙන වෙනම හදනවා, තව තැනක ඒවා එකට එකට මිශ්‍ර කරනවා, අවසාන තැන බීඩි හදනවා. එක තැනක මේක කරන්නේ නැති හැම පුද්ගලයෙක්ම මේ කියන ක්‍රියාවලිය ඉගෙන ගත්තොත් ඒක අවදානමක් බීඩි ෆැක්ටරියට. මොකද එයා ගිහිල්ලා ඒක කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි සරලව කියනවා නම් ඒ දැනුම ගියොත් හැම සමාජයකට වෙන අයත් ඒක පටන් ගන්නවා ඒ බිස්නස්. ඉතින් මෙයාට අතු ගන්න තිබිච්ච නිසා මෙයා හැම සෙක්ෂන් එකකටම යනවා. ගිහිල්ලා විවිධ දේවල් කරන ගමන් හැබැයි මෙයාට මෙයා යන ගමන් මෙයා කරේ හැම දෙයක් පිළිබඳව ඉගෙන ගන්න උත්සාහ කරනවා. බීඩි කොළ එන්නේ කොතෙන්ද, මොන වගේ කොළද එන්නේ, අනිත් ඊළඟ තැන මොනවද කරන්නේ, මොනවද ඒවට මිශ්‍ර කරන්නේ, ওই විදිහට මෙයා මේ මේ මේක මාස දෙකක් විතර යනකොට ඉගෙන ගත්තා. ඊට පස්සේ මාස දෙකක් විතර ඉගෙන ගත්තට පස්සේ මෙයා එක දවසක් ඔය ඔක්කොම එකතු කරලා එයා විසින් බීඩියක් හදන්නට උත්සාහ කරා එක කාමර එක තැනකට වෙලා. ඒ කම්පැනිනේ ගෙදරදීම මේක වුණා එයාගේ බොස්ට නැත්නම් එතන ඒ අයිතිකාරයාට අහුණාට පස්සේ මෙයාව එතනින් අයින් කරා. මෙයා අයින් කරලා දැන් තාත්තට බීඩි ගේන්න විදිහකුත් නැහැ. එතකොට තාත්තට කන්න බොන්න දෙන්න විදිහකුත් නැහැ. මෙයා ගෙදරට ගියා. ඉතින් මේ තාම පුංචි ළමේ මේ මං හිතන්නේ අවුරුදු
දහයක් දොළහක් අතර වගේ ළමයි ගැන තමයි මේ අපි කතා කරන්නේ. එතකොට මේ කාලේ මෙයා දැන් මෙතනින් ගියා ගිහිල්ලා කරන්න දෙයක් නැති නිසා මෙයා හිතුවා හැබැයි දැන් යා තාක්ෂණික යම් ආකාරයකට දන්නවා මම දැන් මේ කොහොම හරි බීඩි ටිකක් හදන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙයා බීඩි ටිකක් හැදුවා. හදලා ඉවර වෙලා දැන් ওই බීඩි ටික අරගෙන යාට විකුණන්න විදිහක් නැහැ. කරේ තියාගෙන යන්න බෑ. ඒ නිසා මෙයා කරේ කෑගල්ලේ නැතුව කුරුණෑගලට ගියා බීඩි ටිකක් අරගෙන විකුණන්න. කුරුණෑගල තව ගිහිල්ලා ඔන්න කරේ දැන් ඒ දවස්වල ලොකුට කඩවලට කවුරුවත් ඒවා ගන්නෙත් නැහැ. කවුරුවත් තමන්ගේ බ්‍රෑන්ඩ් එක නැත්තම් තමන් බොන බීඩි හැර වෙන දෙයක් බොන්නෙත් නැහැ. ඒක නිසා මෙයා කරේ පොඩි පෙට්ටියක දාලා කරේ තියාගෙන අර වැඩේ විකුණන මුදලාලිලා වගේ බීඩි අරගෙන කුරුණෑගල ටවුන් එකේ හැමතැනම ඇවිදින්න පටන් ගත්තා. උදේ ඉඳන් හවස වෙනකල් ඇවිද්දට එක බීඩියක්වත් විකුණ ගන්න බැරි වුණා. බැරි වුණේ ඇයි? අලුත් දෙයක් දැන් බීඩි සිගරට් ඔය මොනවා හරි ඔය වගේ දේවල් සහ වෙන දේවල් හාල් වුණත් අපි කන දෙයම කනවා මිසක් අලුත් දේවල් කවුරුවත් ගන්නෑ අරගෙන බලන්නේ. ඉතින් මෙයා හවස කිසිම දෙයක් විකුණන්න බැරුව ගහක් යටට එනකොට වඩේ කාරයෙක් වඩේ විකුණලා එතෙන්ට ආවා. ඒ විදිහටම එයාත් අරේ බාස්කට් එකක වඩේ හදලා විකුණන මිනිස්සු. ඊට පස්සේ අලුත් යාළුවෙක් හම්බ වුණා. යාළුවත් එක්ක පොඩ්ඩක් කතා කර කර ඉන්නකොට වඩේ විකුණන මිනිස්සයා කිව්වා දැන් මොකක් හරි අපි දෙන්න එක කියලා මේකට කරමු මමත් උදව් කරන්නම් කියලා කිව්වා. කිව්වට පස්සේ එයා කියලා තියෙනවා එහෙමනම් හරි මොකක් හරි අපි හෙටත් උත්සාහ කරලා බලමු කියන අදහසින් ඒ දෙන්න ඒ විදිහටම කතා කරගෙන හැ කොහොම හරි ඉවර වෙලා පහුවදා උදේ පාන්දර වඩේ විකුණන මිනිස්සයා කුරුණෑගල තියෙන හැම කඩේකටම ගිහිල්ලා අර පුද්ගලයා විකුණපු බීඩි වර්ගය ඒ වර්ගයේ නම කියලා මේ බීඩි තියෙනවද කියලා අහහ යනවා හැම කඩේකම. එයා දන්නවා මේ බීඩි නෑ කියලා. නමුත් ඒ නම ප්‍රචාරය කරන්න එයා හදන්නේ මේ බීඩි වර්ගය තියෙනවා මුද්‍රා නෑ කියනවා අයියෝ ගෙනලා කියන්න අපි ගන්න ඒක කියලා. ඊළඟ කඩේට යනවා. මුදලාලි මේ බීඩි වර්ගයේ තියෙනවද? අයියෝ නෑ කියපු ගමන් එයා ඊළඟ කඩේට යනවා. ඔහොම ඔහොම කුරුණෑගල තියෙන හැම කඩේකටම යනවා. දැන් අර වැඩේ විකුණපු මිනිස්සයා තමයි මේ කරන්නේ. මේව ගිහිල්ලා ඉවර වෙලා පැය දෙක තුනක් විතර යනකොට අර බීඩි විකුණපු මිනිස්සයා ඔන්න දැන් කඩවල් ළඟින් යනවා. යනකොට එයාගේ බීඩි වර්ගයේ කී කියා යනකොට කඩවල් වලින් කතා කරලා දැන් මෙයාගෙන් බීඩි ගන්නවා. හා හා දෙන්න අපිටත් දෙන්න මේ මිනිස්සු වෙනවා ඉල්ලන්න කියලා ගන්න. ඔන්න පළවෙනි ස්ටෙප් එක දැන් මෙයාට කඩවල් වලට දාන්න පුළුවන්. ඊට පස්සේ එදා දවස ඉතාමත් සාර්ථකයි. සතියක් විතර යනකොට දැන් මේගොල්ලන්ගේ ආදායමත් හොඳයි. දැන් සතියක් දෙකක් යනකොට කීයක් හරි ආදායමක් යම් ආදායමක් අතට ඇවිත් තියෙන්නේ. මේ දෙන්න ආයෙත් උපක්‍රමයක් යෙදුවා. උපක්‍රමය මොකද්ද? මේ උපක්‍රමයේ දෙන්නේ අර කඩ වැඩේ විකුණන මිනිස්සු. එයා කියනවා අපි දැන් අපේ අතේ තියෙන සල්ලි වලින් අනෙකුත් බීඩි වර්ග දැන් බීඩි ගෙනල්ලා දාන දවස තියෙනවනේ කඩවල් වලට. ඒ දවසේම ඒ ටික මිලදී ගම අපි දෙන්න ගිහින්. අපේ තියෙන සල්ලි. ඔන්න දැන් අනෙකුත් බීඩි එන දවස් ටාගට් කරලා ඒවා කඩවල් වලට දානවා බලාගෙන ඉඳලා දැන් ගොඩක් වෙලාවට බීඩි ගොඩාක් කඩේකට ගන්න නැහැ නේ. tikai ගන්න. ඒ ගත්ත ගමන් දාපු ගමන්ම මේගොල්ලෝ ගිහිල්ලා ඒ බීඩි ටික ගන්නවා. දැන් කඩවල් වල වෙන කිසිම බීඩියක් නැහැ. අර බීඩි වර්ගය විතරයි තියෙන්නේ සතියක් විතරයි. දැන් මිනිස්සු මොකද මේ බීඩි තියනවද කියලා බලනවා. නැහැ. තියෙන බීඩි වර්ගය මොකද්ද කියලා අරන් යනවා. එතකොට දැන් මෙයාගේ බීඩි ටික තමයි අරන් යන්නේ. දැන් සතියක් විතර මිනිස්සු ඒ බීඩි බොනකොට ඔන්න මිනිස්සුන්ට ඒක පුරුදු වුණා. දැන් ආයේ වෙන බීඩි இல்லන්නේ. මිනිස්සු ඒ බීඩි වර්ගය බොන්න පුරුදු වුණා. මෙහෙම ගිහිල්ලා අවුරුදු දෙක තුනක් යනකොට එයාට පුළුවන් වුණා එයාගේම බීඩි ෆැක්ටරියක් පටන් අරගෙන ලංකාව පුරාම නෙට්වර්ක් එකක් හදලා බීඩි බෙදා හරිමින් ලංකාවෙ ඉන්න ඉතාමත් ජනප්‍රිය මුදලාලි කෙනෙක් අපි සරලව කියනවා ඉතාමත් ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ එයා තම බිස්නස් වැඩි දියුණු කරගෙන යනකොට එයා ගත්ත ස්ට්‍රැටජික් මැනේජර් කියලා මැනේජර් කෙනෙක්. ඒ මේ ස්ට්‍රැටජික් මැනේජර් කියලා මැනේජර් කෙනෙක් ගත්තා. ගත්තේ කවුද? අර වඩේ විකුණපු මිනිස්සයා. එයා තමයි අර බීඩි ෆැක්ටරියේ අවසන් වෙනකල්ම එයාගේ ජීවිතයේ අවසන් වෙනකල්ම ස්ට්‍රැටජික් මැනේජර් විදිහට හිටියේ. ඉතින් දැන් බලන්න මේ කියන කාරණා දිහා මේ ජීවිතයන් දිහා බලනකොට මේවා ඉතාමත්
අපිට විවිධ පැතිකඩ යන අපිට කතා කරන්න පුළුවන් එකක් තමයි පුද්ගලයන්ගේ තියෙන ක්‍රියේටිවිටි එක අපේ තියෙන හැකියාව අලුතින් දේවල් සිතීමේ හැකියාව නිර්මාණශීලී වගේ දේවල් අනිත් පැත්තෙන් අපි කවදාවත් කිසිම දෙයකට අපි කියන්නේ ෆ්‍රස්ට්‍රේට් වෙන්නේ යමක් නැති වුණා කියලා ඒ දෙයින් ඔහෝ මට මේක නෑ කියලා අද මේ ප්‍රමාණය විතර ගන්න බැරි වුණා මට මේක කරන්න බෑ මට මේක කිරීමේ හැකියාවක් නෑ ඒ කිසිම දෙයක් හිතන්න නැතුව ධනාත්මකව හිතලා ඉස්සරහට ගියපු ඉස්සරහට යෑමේ හැකියාව ඒ දෙන්නගේම චරිත කතා තුළින් අපිට පැහැදිලි වෙනවා හොඳයි මං හිතන්නේ ඔය කාරණා දෙකත් එක්කම මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් දැන් මම ගැන යම් දෙයක් ඇත්තටම මම ගැන මෙතනදී කෙනෙක් හිතන්නට එපා මම ගැන යමක් විස්තර කරන්න මේ වැඩසටහන තුල කරන්නේ ඒ වගේ දෙයක් කියලා එහෙම දෙයක් නෙවෙයි ඇත්තටම අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ මාදවත් මට පැහැදිලි වෙන කිව්වේ මේව තුලින් එක ළමෙක් හරි සමාජයේ යම් දෙයක් ඉගෙනගෙන උත්සාහවන්තව වැඩ කරලා ඉදිරියට එන්න පුළුවන් ළමෙක් බිහි කරන්නට පුළුවන් නම් මම සමහර විට මේ ආර්ථික විද්‍යාව උගන්වලා ගන්න ආර්ථික විද්‍යාව උගන්වලා කරන සේවයට වඩා විශාල සේවයක් ඇති වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අපි හැම අවුරුද්දේම ආර්ථික විද්‍යාව ළමයි 200කට 300කට උගන්වලා එළියට දානවා. හැබැයි මේ වගේ කතාවක් තුල එක් පුද්ගලයෙක් හරි දක්ෂ තමන්ගේ දක්ෂතාවයන් ඔස්සේ ඉස්සරහට ගියා නම් සමහර විට ඒ පුද්ගලයාට හැකියාව ලැබෙනවා මුළු ලංකාවේම මම කරපු සේවාවට වඩා ඉහළ සේවාවක් 1000කට 2000කට රැකියා දීලා විශාල ව්‍යාපාරයක් ව්‍යාපාරිකයෙක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් අවශ්‍ය වෙන්නේ උත්සාහවත් බව. හොඳයි. මම පොඩ්ඩක් ඔයගලන්ට පැහැදිලි කරන්නම්. දැන් මේ කතන්දරේ පටන් ගන්න 1974 ඉඳන් 74 තමයි මම ඉපදුනේ. ඉතින් ඇත්තටම මම ඉපදුනේ තාම මෙතන ඉන්න සමහර අය දන්නවා සමහර අය දන්නේ නැහැ. මම ඉපදුනේ අම්පාරේ මඩවල ළඟ කියන ගමේ. මඩවල ළඟ අම්පාරේ නම් කිලෝමීටර් 25ක් විතර ඈත ගමක. ඒතර මේ ගමේ ඇත්තට මගේ අම්මා මයියංගනේ පැත්තෙන් ගියපු කෙනෙක්. අම්මගේ නම තී ලීලාවති. ඒකෙන් අදහස් කරන්නේ තිසාහාමි ලීලාවති කියලා. ඒ කියන්නේ තිසාහාමි පරම්පරාවෙන් පැවතගෙන එන කෙනෙක් වෙන්නට ඇති. අපි දන්නේ නැහැ. මොකද අම්මගේ මුල කුරු තිබෙත් තී ලීලාවති. තී ලීලාවති කියලා තමයි නම තියෙන්නේ. ඉතින් කොහොම හරි අම්මා මඩවල ළඟ තාත්තා මාතර පැත්තේ ඉස්කෝලේ ගිහිල්ලා මාතර පැත්තේ ඉඳන් මඩ ගල්ලොයි ප්‍රදේශයක වැඩ කරන්න ඇවිල්ලා උන් අම්මා තාත්තා මේ කරලා ඒ අනුව තමයි අපි දරුවෝ 6 දෙනෙක් ඉතල හිටියේ. දැන් අපේ කාලේ ගත්තට පස්සේ විශේෂත්වය තමයි දැන් මේ වගේ නෙවෙයි පාරවල් හරියට නැහැ ප්‍රධාන වාහනේ බයිසිකලය පාසලක ඉස්කෝල ගත්තට පස්සේ අපේ ඉස්කෝලේ ඒ ඔය කියන්නේ 74 නෙවෙයි 80 වගේ වෙනකොට 80 වගේ 1980 වගේ වෙනකොට ඉස්කෝලේ තාම පොල්ලතු වහපු ගොඩනැගිලි මැටි සහිත ගොඩනැගිලි සහිත පාසලක් ඒකේ ප්‍රධාන එක ගොඩනැගිල්ලක් තිබ්බ සිමෙන්ති වලින් ගඩොල් වලින් හදපු අනිත් ගොඩනැගිලි ඔක්කොම වගේ පොල්ලතු සෙවිලි විශාල ගොඩනැගිලි. දැන් කට්ටිය සමහර වෙලාවට දන්නේ නැහැ පොල්ලතු වලින් ඉලුක් වලින් ගොඩනැගිලි සෙවිලි කරන්න පුළුවන්. ඉතින් අපිට මම ඉස්කෝලේ ළඟ ඉඳලා කිලෝමීටර් 5ක් විතර ඈත තමයි හිටියේ කුඹුරු මැද කුඹුරු යායක් මැද ඉතාම කුංචි කැලෑවක් වගේ තැනක කුඹුරු යායක් එක්ක ගෙදරක තමයි ඉපදුනේ. මේ ඉපදෙලා ඉපදුනේ. ඉතින් අපිට අපේ තාත්තා දිගටම වගේ ගොඩාක් බොනවා. යා ඩ්‍රයිවිං රියදුරු මහත් එක්ක දිහට වැඩ කරේ. ඉතින් බොනවා. අම්මට කිසිම වැඩක් තිබුණ නැහැ. එතකොට අපිට තිබ්බ අක්කර දෙකක් විතර වපසරියක්. ඕකේ කෘෂිකාර්මික කටයුතු කරගෙන තමයි අපි ජීවත්. තාත්තගෙන් ලොකු ආදායමක් ගෙදරට ආවෙත් නැහැ. ඉතින් අම්මා කුලී වැඩ කර කර ඔන්න අපිට ජීවත් කරන්නට උත්සාහ කරනවා. ඔය කරන කාලය තුල මට හිතේ අයියලා දෙන්නයි අක්කයි නංගිලා දෙන්න. අපි පුංචි කාලෙම අක්කා වුණේ මාතර ප්‍රදේශයේ කෙනෙක්ගේ ගෙදර වැඩකාරකමට ගිහිල්ලා ඒගොල්ලෝ ගාව හිටියා. අක්කත් එක්ක සම්බන්ධයක් තිබුණේ නැහැ.
අයියලා දෙන්න යාන්තම් තේරෙන කාලේ එනකොට ඒ දෙන්න ගෙදරින් පැනලා. ඒ දෙන්න ගෙදරට සම්බන්ධයක් නැහැ. ඒ කොහෙට හරි ගියා. ගිහිල්ලා 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 අවසානයේ කොළඹ පැත්තකට ගිහිල්ලා ඔන්න ලොරි ලොරියක සෙට් වෙලා ලොරි වල වැඩ කරන්න පටන් ගත්තා. එතකොට මමයි අම්මයි නංගිලා දෙන්නයි. දැන් මෙහෙම ඉන්නකොට අපේ අපි ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යන්නේ හේන් නැති කාලෙට, හේන් තියෙන කාලෙට හේන් වල වැඩට යනවා. එතකොට සමහර වෙලාවට ඒ ගම්වල සාමාන්‍ය ස්වરૂපය හේන් තියෙනකොට හේන් වල වැඩ තියෙනවා, කුඹුරු තියෙනකොට කුඹුරු වල වැඩ. කුඹුරු තියෙනකොට බොරුවක් හරි කියලා ඉස්කෝලේ යන්න කිව්වත් කවුරුත් ඉස්කෝලේ යන්නේ නැහැ. කුඹුරු වැඩ කොහොම කර කර කුඹුරු ටික කරාගෙන අපිට ඉතින් ආදායමක් අවශ්‍යත් නැහැ. මොකද ගෙදර අවශ්‍ය දේවල් ගෙදර අපි විසින් නිෂ්පාදනය කරනවා. දැන් ඔහොම යනකොට ඔහොම ටික දවසක් ගත වෙනකොට දැන් මම ටික ටික ලොකු වෙනවා. මම ඉතින් පුළුවන් දවසට ඉස්කෝලෙත් යනවා. අපේ තාත්තා කොහෙන් හරි හරක් පැටියෙක් කරන් ආව ගෙදර. හරක් පැටියෙක් ගෙනාවා. මම හරි ආසයි හරක්ට. ඉතින් මේ හරක් පැටිය ඊට පස්සේ හරි මම දැන් බලාගන්නේ හරක් පැටිය බලාගන්නවා. මෙයා ටික ටික ලොකු වෙනකොට මට හිතුණා මේ හරක් පැටියට තව හරක් පැටියෙක් ගත්තනම් මට පුළුවන් හාන්න. ඒ දවස්වල දවසක් හරක්ගෙන් හැවට පස්සේ අපිට පුළුවන් අක්කරයක් හාන්න. අක්කරේ ආසන් ප්‍රමාණයක් හානවා දවසකට. ඉතින් මේවා අපි නෙවෙයි පුංචි අය නෙවෙයි කරන්නේ ලොකු අය. දවසක් හැවොත් රුපියල් 250ක් දෙනවා. එතකොට අපි ඔන්න දැන් හරකෙක් ගන්න සල්ලි ඕනනේ. දැන් ඔන්න සල්ලි හොයන්න ඕනේ. සල්ලි හොයන්නද මොකද්ද කරේ? කුඹුරු වැපුරුවට පස්සේ කුරුල්ලෝ බලාගන්න යනවා. එතකොට රුපියල් 25ක් හම්බ වෙනවා දවස් 20ක් කුරුල්ලෝ බලන්න. කුඹුරේ රුපියල් 20ක් හම්බ වෙනවා. ඔය විදිහට විවිධ පැති වලින් සල්ලි හම්බ කර කර දැන් ඕක ඉතිරි කරනවා. ඉස්කෝලේ වියදමටවත් පාවිච්චි කරන්නේ නැහැ. පොත්පත් ටික අපිම ගන්නවා. අපිට සපත්තු නැහැ. ඔය කියන පොත් බෑග් මොකුත් නැහැ. පොත්වල පිට කවර දාන්න මොකුත් නැහැ. පොත් ටික ඉස්කෝලේ ලැබිච්ච පොත් ටික විතරයි. පෞද්ගලික පන්ති මොකුත් නැහැ. ඉස්කෝලේ යනවා. ඉස්කෝලේත් හොඳම ගුරුවරු ගම්බද ඉස්කෝලවල වල නැහැ. සමහර විට ගුරුවරු දෙන්නේ තුන් දිනක් තමයි හැම විෂයක්ම ගන්නන්නේ. ඉතින් ඔහොම යනවා. ඉස්කෝලේ ගිහිල්ලා දැන් ඉගෙන ගන්න නැහැ මම. ඇත්තටම ඉගෙන ගන්න මට ඉච්චර ආසාවක් නැහැ. නමුත් විශේෂත්වය තමයි ඉස්කෝලේ ගිහිල්ලා කවුරු හරි ගුරුවරයෙක් මොකක් හරි කරන්න කිව්වොත් ඉස්සෙල්ලම දැන් මම ඕගොල්ලන්ගේ ඉස්සෙල්ලම ඇහුවනේ හඳුනලා දෙන්න කියලා. මම බලාපොරොත්තුනේ වෘත්තිය දැන් මම දන්නවා අනිත් අපේ අඳුරන එකක් අය ඉන්නේ. හඳුනලා දෙන්න කියපු ගමන් අපි ඒගොල්ලෝ තැගලා එනවා. නමුත් අපි දැන් අපි සාමාන්‍ය මේ කැම්පස් එකේ ඉන්න ළමයි ඇතුළු අනිත් ළමයින්ට ඒගොල්ලෝ හඳුනලා දෙන්න කිව්වට මට බලාපොරොත්තු මං හිතුවේ කිහිප මේ ඉස්සරහට එන ළමයි කවුරු හරි මේක තුල ඉන්නවද කියලා බලන්න. ඒ කියන්නේ දැන් අර අපි යමක් කියපු ගමන්ම ඒකට උත්තර දෙන්න. ඒක තමයි අපි ෆෝවර්ඩ් ඉස්සරහට යාමේ හැකියාව. ඒ හැකියාව තියෙන කවුරු හරි ඉන්නවද මේ ශිෂ්ටි කියලා බලන්න තමයි මං මේ ප්‍රශ්නේ මුලදී ඇත්තටම ඇහුවේ. දැන් කවුරු හරි ගුරුවරයෙක් මොකක් හරි කරන්න කිව්වොත් ඒකට ඉස්සල්ලාම ඉදිරිපත් වෙන්නේ මම. හැබැයි අධ්‍යාපනික වැඩසටහන් වලදී මම පොත් පාඩම් කරන්න මට වෙලාවක් නැහැ. ඉගෙන ගන්න වෙලාවක් නැහැ. ඉතින් හැමදාම ගොඩක් අය ගොඩක් ගුරුවරු ගහනවා. සමහර ගුරුවරු ගහන්නේ නැහැ මට. දැන් මට මතකයි එකපාරක් පහේ සිස්සත්තේ පන්තියේදී ඉතාමත් සැර ගුරුවරයෙක් මේ ගුරුතුමා අපිට ප්‍රශ්න දෙකක් කරන්න. ඉතින් සමහර වෙලාවට හවසත් පන්ති තියෙනවා. දැන් බඩගින්නේ ඉන්න බැරි නිසා මම හවස පන්ති වලට යන්නේ. ඊට පස්සේ මේ ගුරුතුමා දැන් ප්‍රශ්නයක් දීලා ගුරුවරයා ප්‍රශ්න ටිකක් දීලා ඒකට උත්තර ලියන්න කියලා. ඉතින් උත්තර දාන්නේ. ඊට පස්සේ වැරදි අය ඔක්කොම හිතගන්න කියලා කෝට්ටක් ගෙනලා අත දික් කරන්න කියලා ගහනවා. දැන් එතකොට මේ ගුරුතුමා ගහගෙන එනවා ඔක්කොට. මම ඉන්නේ පිටිපස්සම පෙළී. ගහගෙන ඇවිල්ලා මගේ මූණ දිහා බලලා මට ගහන්න නැතුව යනවා. මොකද මට ගහලා වැඩක් නැහැ කියලා එයා දන්නවා. මෙයාට ගහලා වැඩක් නැහැ. මෙයා ගහලා හදන්න බෑ. මෙයාට එහෙම හැකියාවකුත් නැහැ කියලා. ඉතින් ඒ වගේ ඉගෙන ගැනීම සම්බන්ධයෙන් කිසිම හැකියාවක් තිබෙත් නැහැ. අපේ ඉතින් ඉස්කෝල ගත්තට පස්සේ ඒ වෙනකොට අවුරුද්දකට ඕන එක්කෙනෙක් දෙන්නේ කලාතුරකින් ඕ ලෙවල් පාස් වෙනවා. උසස් පෙළ කවුරුවත්
pass වෙන්නේ නැහැ අතට මේ උසස් පෙළ කවුරුවත් එහෙම pass වෙන්නේ නැහැ ඉතින් ඔන්න මේ විදිහට දැන් අපි ඉගෙන ගන්න ගමන් මං කිව්වේ අර බාහිර හුඟක් වැඩවලදී හරි දක්ෂයි දක්ෂයි දක්ෂකමට වඩා කිසිදු පැකිලීමක් නැතුව ඉදිරිපත් වෙනවා මට සින්දු කියන්න බෑ නමුත් කවුරු හරි ගුරුවරයෙක් ඇවිල්ලා සින්දුවක් කියන්න කිව්වොත් මම තමයි ඉස්සල්ලාම ගිහිල්ලා කියන්නේ සමහර විට කියන්නේ කිසිම අපිට හොඳ නරක තේරෙන්නේ නැහෙනි සමහරට ඔය ජෝතිපාලගේ මොකක් හරි සින්දුවක් ඔය එකපාරක් මට මතකයි ගුරුවරයෙක් ඇවිල්ලා පන්තියේ ඉන්න ලස්සනට සින්දු කියන්න පුළුවන් අයට සින්දු කියන්න කිව්වා මම නැගිටලා ගමන් කිව්වා ප්‍රේම කැකුල පිපි එන විට මහදේ කියලා කියන්න පටන් ගත්තා දැන් මම දන්නේ ඒක හොඳ එකක්ද නරක එකක්ද කියලා නේද ෂණිකව ඕන දෙයකට ඉදිරිපත් වෙනවා ඒක තමයි මම එතනදී කියන්න හැදුවේ පුංචි කාලේ ඉඳන් ෂණිකව ඕන දෙයකට ඉක්මනින් ඉදිරිපත් වෙනවා ඒ වගේම ක්‍රීඩාවලට දැන් හරක් මම කිව්වේ හරක් දෙන්නේ දැන් එතකොට ගෙදර එක හරකෙක් හිටියා අනිත් හරකා මම ගොඩාක් මහන්සියලා විවිධ විදියට සල්ලි හොයලා සල්ලි ඉතිරි කරලා තව හරකෙක් යාට ගත්තා දැන් පුංචි හරක් දෙන්නෙක් ඉන්නවා මේ හරක් දෙන්නත් එක්කද ආපු වෙලේ ඉඳන් හැමතැනම දුවන එක තමයි කරන්නේ. ඉතින් මෙහෙම කරලා කරලා අවසානෙට මට පුළුවන් හොඳට දුවන්න. හති නෑ අනිත් අයට සාපේක්ෂව හොඳට දුවන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ක්‍රීඩා වැඩ මහන්සි වෙලා කරන වැඩ ඕන දෙයක් කිරීමේ හැකියාව තියෙනවා. අධ්‍යාපනයේදී කිසිම උනන්දුවක් හෝ ඒවට යොමු කරන්න කෙනෙක් නෑ. දැන් මෙහෙම ඉන්නකොට ඔන්න දැන් හරක් වැටව දෙන්නෙකුත් ඉන්නවා හරක් එකට ලොකු එකන එනකොට මම 8 පන්තියේ 9 පන්තියේ ඉන්නකොට ඔන්න හරක් පාඩෙන් දැන් හාන්දි යනවා දැන් ගෙදර ආර්ථිකයට ටිකක් හොඳයි මොකද හැවොත් දවසකට රුපියල් 250 කියන්නේ ලොකු මුදලක් එතකොට ওই රුපියල් 250න් ගෙදර පවුලත් ජීවත් කරගෙන මටත් පොත්පත් මොනවා හරි අරගෙන ඉස්කෝලෙත් ගිහිල්ලා ඔන්න ඉගෙන ගන්න ඉගෙන ගත්තට දැන් 8 9 ඉන්නකොටත් පන්තිය අන්තිමේ වගේ තත්ත්වයක තමයි ඉති කිසිම අධ්‍යාපනයේ ලොකු නන්දුවක් නැහැ හැබැයි මට ජීවිතේ එක ටාගට් එකක් තිබ්බයි ඉස්කෝලේ යන කාලේ ටාගට් එක බලාපොරොත්තුව ඒ බලාපොරොත්තුව තමයි බලාපොරොත්තු දෙකක් තිබ්බ ඇත්තටම එකක් තමයි මම බේකරියක් පටන් ගන්නවා ලොකු වෙලා ඇයි බේකරියක් පටන් ගන්නෙ මම ගල්බනිස් කන්න හරි ආසයි ගල්බනිස් කන්න හරි ආස නිසා මම කවදා හරි දැනිට ඇයි ගල්බනිස් කනවා දැක්කෙනකොට මම දැන් හරි පෙරේත කවට මම හිතනවා මම කවදා හරි ගල්බනිස් කන්න මම බේකරියක් පටන් ගන්නවා. දේවන බලාපොරොත්තුව තමයි මම කවදා හරි බයිසිකලයක් ගන්න. අපේ ගේයවට කුඹුරු වල වැඩ කරන්න දුරින් කට්ටිය සමහර වෙලාවට ඒ කුඹුරු අයිතිකාරිය බයිසිකල් වල ඇවිල්ලා බයිසිකලේ දුර නවත්තලා තියලා මේගොල්ලෝ කුඹුරු වැඩට යනවා. ඉතින් සමහර වෙලාවට මම මේගොල්ලන්ට කියන්නේ නැතුව පොඩට ගිහිල්ලා බයිසිකලේ ටිකක් උඩ අරගෙන පයෙන් ඇවිදලා ආයෙනවා. බයිසිකල් පදින්න බෑ. දන්නේ නැහැ. නමුත් බයිසිකලේ තල්ලු කරගෙන යන්න පුළුවන් නේ. බයිසිකලේ ටිකක් දුර තල්ලු කරගෙන ගිහිල්ලා ආයෙ. ඉතින් ඒක මගේ බලාපොරොත්තුවක්. ඒතකොට කවදා හරි මේ වගේ බයිසිකලයක් මට අරගෙන පදින්න ඕනේ. දැන් එතකොට ඔන්න බලාපොරොත්තු දෙකක් තිබ්බා කුංචි කාලේ. ඊට පස්සේ මට හරක් බානකුත් දැන් ගෙදර හැදෙනවා. ඉස්කෝලෙත් කියලා හිටලා යනවා. සමහර හේන් කාලෙට සම්පූර්ණ හේරෙම තමයි ඉන්නේ, පැල්වල ඉන්නේ. ගෙදර මම කලින් කිව්වේ මැටි වලින් හදපු ගයක්. ඉතමත් ඉලුක් වහලා තිබ්බේ. අපේ පැතිවල ඉලුක් කියලා જાතියක් තියෙනවා. ඒ වලින් තමයි ගේ වහලා තිබ්බේ. ඉතින් ඔවත් එක්ක ඒ ගෙදර ලයිට් හැම මොකුත් නැහැ. කුප්පි ලාම්පුවෙන් තමයි එළිය ලැබෙන්නේ රැට. හැබැයි රැට කුප්පි ලාම්පුවෙන් එළිය ලැබෙන්නේ නැහැ අපිට. පාඩම් කරන්නවත්. ඒකට හේතුව තමයි කුප්පි ලාම්පුවක් දල්වන්න තියෙන්න ඕනේ ලාමු තෙල්. ලාමු තෙල් ගන්න සල්ලි නැහැ. ඉතින් ඒක නිසා 7-8 වෙනකොට ඔන්න කලවර වෙනකොට අපිට නිදා ගන්න යන්න ඕනි. එහෙම නැත්නම් එළියක් නැහැ. දරමැලයක් ගහලා දරමැලයක් කියන එක ඔයගොල්ලෝ හුඟක් අය දන්නවා ඇති. ඔන්න ඒකෙන් තමයි එළිය ලැබෙන්නේ. දැන් මෙහෙම ගත කරානේ කාලයක් ඔන්න ඕ ලෙවල් එනවා දැන් ඕ ලෙවල් එනකොට ওই ටික කරගෙන ගෙදර අයත් එක්ක ජීවත් වෙන එක තමයි කරේ තාත්තා ටික ඉඳලා හිටලා ගෙදර එනවා නමුත් හැමදාම තාත්තා එන්නේ නැහැ දැන් අම්මා දන්නේත් නැහැ මේ ඉගෙන ගත්තට ඉගෙන ගැනීම වටිනාකමක් කිම අම්මලාට තේරෙන්නේ නැහැ ඔන්න ඕ ලෙවල් ආවට පස්සේ අවසාන මාස 3-4ක් යනකොට මට හිතෙනවා මේ ඕ ලෙවල් වල ටිකක් මහන්සි වෙලා මේකෙන් මම පාස් වෙන්න ඕනේ කියලා
Dengan awasan masa masa samar ke masa punah terkait mata beri ini masa hayat terkait nanti mata hari itu betul kan? Mata punci kali ini damma ganang bola itu tika heki awat dia noa. Iki mandangnya kau maaf heki awat dia kalau podi kali itu emang teh. Iki dengan orang orang melalui mangkana ni ganang potak karena mama mah ada noa. Kau buat kiala dengan nene ganang kau buat dan nene nahu mata peluang dia tak ada ada. Dan mama level kerana kau tuhna deng mata hitungan ini kita kita nak ganet orang ini kira hitungan mana mana pot pahatan kerana level wibahagi kerana level wibahagi mage pratipala hayai hataran hayak weda hayak pas weda atak tiba matematik hari dewasa weda hayak pas jenama hataran kerana samaan itu itu pasti orang hayai hataran itu gudak samahan api yalu level kerana honda pas itu gudak yalu ampari perdana sekolah kerja. Api tiga hem balapurut tu agne, bicycle yang agni masaha, itu kot baker yang kahdi, mana itu ni tuan loko yang kapi dene, oke tanah itu mana tu bici balap. Then behi ni inna kot, orang old level then hayai hatarai pass lah, hayai, weda hayap pass sila samana hatara. Then old level pass sila, then A level kila ikut tiennam kila itu pasti dana kat, old level pass sila pasti usas pelat, samana pelat pass sila pasti usas pelat tiennam kita kila dana kat. Eka api amala dan nitnya, tatal dan nitnya, ibu dewal tienno. Kita, namu kita na, api itu deng O level pass tu nampak, api itu tienno, deng onde A level kita ikut tienno. Api campus ke, api me school, even kita awal tu panah, kita paran school. Hebei, khawat awat. A level lamai pass sila ne, oya, sama hari itu A level lamai hatar pass tu nikker nawa. Itu kita me hatar pass dina ama. Samarai lah ada weda ikak deka pass fena. Oke, tapi mana hodam risal? Dan orang itu kata, orangnya api O level ini. Api kami sekolah mana A level kerana petang kat. A level kerana petang kat tadi pass se, dan A level kerana kat tadi pass se, macam yang ada O level walau tu mahaan sweet, tapi dan A level walau tak dikata macam kerja ni ano. O level bila inilah, A level kan ini kali mang nama kata kiri orang, oleh bagi kita adia apa ni petir, ni kan ini kan mana hari kiri orang, apa petir patir he main ni tuh, ni ting, oleh dura kilometer tu nah terak dura library ati, na oleh begini oleh botak deka cara kena hilah, ni kan ini lah, apa terak tu orang kiri, kita harap dina yang hana ni sa, dan salit dia kerja tu ini nama, puluan bela apa ikat kerana nama, hamangi kubur berat dan mat kerja anda puluan oleh bagi kali ini pun, ini pasti deng loko getan waktu, ha, jadi ini mana kalau mana kerana kerana peluang, jadi mana deng, mana A level kerana, hebat A level kerana kote, mama kita ni O level le fail subject dekat Inggris ini sangat awal, bishya, mana fail Inggris ini, apa tu tawat bishya, dan A level patang kat terpasti deng, hutan mana ada kerana, amba ini hamba bela mana pada kerana. Usaha kerana, sama hari itu, heita dawas ini mana hand sih ini mana, heita dawas ini kohi hari hand sih ini mana, kurang, adat dawas ini, mama hendak tu, manohari tika padang kerana, padang kerana jadi ing hand itu mana, woi tika tamai mata peran, itu pada hendak tu mata kita ini mama tika, nikang ini hamba bela mana mata peran ni padang kerana dewa, itu pada kawi padang kerana, kawi sama hari itu. Dengan level lalat, tapi mata-mata saya itu betul-betul khabi desi ya kita terima. Khabi desi ya mawasan mana kita katapan. Anu perbiasa, tapi baganti mudah tiba. Ini baganti okuma katapan. Oleh itu, kita hamba daya kuma dengan katapan kan. Hanya mereka putih mana dengan mak pernah puluan. Namun, dengan unandu, ini kita mang unandu no. Mati dengan A level itu kembali pas seno ni O level pas seno lagi. Hebat, I think campus A level pass tu nanti pasi campus yang ada puluan kilo samahari itu sama, loko awal bodi agni. I think kau mari A level katiye kerapunisa, api panti lamai kiki pada lekhi dia, api sama daksa vidih itu wede kerah hebat api A level waladi panti mahitani visian deka kita api ampari panti dia, mana? Ani, ekar visian hatara kape kala kerana nanti, be visian hatarin. Visian deka kegiatan itu ekah guru beriak, ya, ini upaya dari guru beriak ni, ya, tetapi, ini bahiru upaya kerapu guru beriak, mana ikan?
එතකොට අපිට ඔයාලට වගේ ඔය කියන කිසිදු සම්පතක් තිබුණේ නැහැ ඇත්තටම විභාගයක් පාස් වෙන්න තරම් කිසිදු සම්පතක් තිබුණේ නැහැ ඉතින් ඉඳලා හිටලා අලුත් ගුරුවරු වෙනවා ඒ වෙනකොට ඇවිල්ලා උගන්වනවා ඒ අය යම් යම් ආකාරයකට අපිට ඒ අය සමහර විට දීපු ඒ දැනුම ඒක අවසක්ෂේණ කිරීමක් නෙවෙයි මොකද අපි හිතේ බිඳුවේනේ ඉතින් ඒගොල්ලෝ දෙන හැම දෙයක්ම අපි හොඳටම කරනවා ඒගොල්ලෝ අපිට දීපු ඒ හැම දෙයක්ම අපි හොඳටම කරනවා ඉතින් ඉස්කෝලේ ඉතාම දුෂ්කර ඉස්කෝලයක් නිසා ගොඩාක් හොඳ ගුරුවරු අවුරුදු දෙක පුරා උගන්වන්නද ඔයාලට වගේ උගන්වන්නද අපි හිතියේ නෑ අවුරු මාස 6-7ක් විභාගෙට ඔන්න ඒ ලෙවල් මාස 6-7ක් තියෙනකොට ගුරුවරු දෙතුන් දෙනෙක් ආවා හොඳ ගොඩාක් ඒ කියන්නේ විශ්වවිද්‍යාල මට්ටමේ හිටපු ගුරුවරු එහෙම නැත්නම් ගොඩාක් හොඳ ගුරුවරු හිටියෙත් නෑ පන්ති යන්න ලොකු හැකියාවක් ඇත්තෙත් නෑ මට තිබුණේ නැහැ සමහර පන්ති ඉන්න සමහර අය තිබුණා නමුත් මට එහෙම හැකියාවක් තිබුණේ නැහැ ගෙදර තිබිට ප්‍රශ්න නිසා ඉතින් ඔන්න ඒ ලෙවල් දැන් කරා ඒ ලෙවල් තියෙන නිසා හුද්දට වැඩ කරගෙන ගියා ඒ ලෙවල් පන්තියට එනකොට පන්තියේ පළවෙනි හැම සැරේම වගේ වැඩියෙන්ම මාක්ස් ගන්නේ මම හැම විෂයයකටම මොකද හැම දෙයක්ම කටපාඩම් ඔය ගමන් මට හිතුණා ගේ හදන්න දැන් මමම ගඩොල් කැපුවා එතකොට ඇත්තටම අර පුංචි කාලේ ගෙදරින් ගියපු අයියලා එක අයියා කෙනෙකුත් යම් ආකාරයකින් උදව් කරා ඒ උදව් කරලා ගඩොල් මමම කපලා ඊට පස්සේ පොඩිවට තව ගඩොලින් බීත්ති බැඳලා ගේකුත් හදාගත්තා පුංචි ගෙයක් ලොකු ගෙයක් නෙවෙයි ඒක මම හිතන්නේ මේ මෑතක් වෙනකම් කපරාරු කරලවත් තිබුණ නැහැ ඇත්තටම නිකන් ගඩොලින් බැඳලා පොඩි ගෙයක් හදලා ඔන්න හදාගන්න පුළුවන්කම තිබුණා ඒ ලෙවල් කරනකොට ඒ ලෙවල් කරේ ඔය රාජකාරියක් තිබුණා හරක් බාණෙම කනවා ආදායම් කිහිපයකට යම් ආකාරයකට ලැබෙනවා දැන් ඔන්න ඒක මේ දේවල් කර කර ඉගෙන ගන්න එකත් හොඳටම කරනවා මම ඉගෙන ගන්න කාරණය තුල විශේෂයෙන් දැක්කේ දැන් අපි පොතක් පාඩම් කරනවා කියන එක පාඩම් කරන කාලය පැය භාගයක් නම් පැයක් ඒ ගැන හිතනද පාඩම් කරපේවා ඒක තමයි වැදගත් මං හිතන්නේ මං ජීවිතය තුල හුඟක් වෙලාවට ඒ තුලින් තමයි ජයගත් කියන එක තමයි මට කියන්න පුළුවන්. අපි යමක් පැය භාගයක් පාඩම් කරා නම් සමහර විට ඒ පාඩම් කරපු පැය භාගය ගැන මම පැයක් හිතනවා. දෙකක් හිතනවා. පැය තුනක් හිතනවා. හැබැයි ඒ හිතන්නේ සමහර විට බස් එකේ යන ගමන්. සමහර විට ඇවිදගෙන යන ගමන්. සමහර විට ඔය වෙනත් වැඩක නිරත වෙන ගමන් තමයි ඒක හිතන්නේ. එතකොට මගේ කාලය මම උපරිම ප්‍රයෝජනෙට ගන්නවා දෙපැත්තටම. එක පැත්තකින් අර පාඩම් කරපු දේවල් නැවතත් මතක් කරනවා. එතන අමතක වෙලා තියෙනවා නම් ආයෙත් ගෙදරට ආපු වෙලාවට ටක් ගාලා ඒක බලනවා බලලා කොහොම හරි ඔළුවට දාගන්නවා කොහොම කර කර ඒ ලෙවල් විභාගය කරානේ ඒ ලෙවල් විභාගය කරා ඉතින් ඒ ලෙවල් විභාගය කරාට පස්සේ අම්මට තාත්තට එහෙම ලොකු දැනුමක් තිබුණ නැහැ ඒ ලෙවල් ගැන ඒ ලෙවල් කරලා ඉවරලා අපි ඔන්න ප්‍රතිඵල එන මාස 3-4ක් තියෙන ওই කාලෙත් ඉතින් අර සාමාන්‍ය කුඹුරු වැඩවල නිරත වුණා කොළඹ අපි ඒ වෙනකොට අයියා කෙනෙක් ලොරියක වැඩ කරකන කිව්වා. එහෙත් ගිහිල්ලා ලොරිය ටික දවසක් වැඩ කරනවා. කොහොම කර කර ඉඳලා ඔන්න ඒ ලෙවල් රිසල්ට් ආවා. ඒ ලෙවල් රිසල්ට් ආවට පස්සේ අපි ඉස්කෝලේ අවුරුදු 50ක් 60ක් පරණ ඉස්කෝලේ පළවෙනි වතාවට ළමයි 3 දෙනෙක් විශ්වවිද්‍යාලයට තේරුණා. පළවෙනි වතාවට ළමයි 3 දෙනෙක් විශ්වවිද්‍යාලයට තේරුණා. මම සහ මගේ ඥාතියෙක් සහ තවත් කෙනෙක් දෙන්නෙක් පේරාදෙණියට ආවා එක්කෙනෙක් ගියා රුහුණට දැන් ප්‍රතිඵල ආවට පස්සේ විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් කියලා දැනගන්නවා ප්‍රතිඵල එනකොට මම හිතන්නේ දිස්ත්‍රික් රෑන්ක් එක මගේ තිබ්බේ 6 වෙනියා ඊට පස්සේ A2යි B2යි ප්‍රතිඵල A2යි B2යි තිබ්බා දිස්ත්‍රික් රෑන්ක් එක 6 වෙනියා ඉතින් මොනම හේතුවක් නිසාවත් අපි අපේක්ෂා කරේ නැහැ A1ක් ගන්න මට්ටමට අපි ඉන්නේ කියලා නමුත් අපි ඒ මට්ටමේ ඉඳලා තියෙනවා කියලා පස්සම හැදුවා. දැන් මේ ප්‍රතිඵලයේ අරගෙන දැන් A2යි B2යි ඇවිත් විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් කියන නිවුස් එක ඔන්න දැන් ගෙදරට අරගෙන ඇවිල්ලා මම කිව්වා අම්මට අම්මට ඉතින් ලොකුත් අවබෝධයක් නැහැ. ඉතින් යමක් මෙයා ඉගෙනගෙන තියෙනවා කියලා තේරෙන්නේ නැති. අම්මා ගිහින් ඒ වෙනකොට අම්මගේ අම්මා ජීවත් වුණා. අම්මට කිව්වා මෙන්න මේගොල්ලෝ මෙහෙම විභාගේ පාස් වෙලා ඉන්නේ කියලා. ආච්චිට ඊට පස්සේ මං ගෙදරට ආවට පස්සේ ආච්චි මංගාවට ඇවිල්ලා hina වෙලා කියනවා පුතා උඹ සත්තු අත්තට යන්න TypeError නේද ඉන්නේ කියලා
දැන් ඒගොල්ලන්ට එහෙම අවබෝධයක් නැහැ. දැන් විශ්වවිද්‍යාලය කියන්නේ මොකද්ද කියන කියලාවත් අවබෝධයක් නැහැ. මොකකට හරි යන්න තේරිලා. දැන් එයාට ඔළුවට ආව එකපාරම සත්‍යවත්තට ඒක කොච්චර ගැළපෙනවද කියලා දන්නේ නැහැ. නමුත් එයා ඒක තමයි මගෙන් අහුවේ. ඊට පස්සේ මම කිව්වා නෑ ඇච්චි මෙහෙම මේ තවත් ඉගෙන ගන්න තැනකට යන්න තේරිලා තියෙනවා. දැන් ඔය කාලය තුල දැන් ඊට පස්සේ ඔන්න දැන් අලුත් ගමන කැම්පස් යන්න ඕනේ. දැන් මොකද කරන්න ඕනේ? කැම්පස් අපි අහලා තියෙනවා. ඉතින් කැම්පස් ළමයි ගැන සමහර විට ඇත්තට දැකලවත් නැති වෙන්න පුළුවන්. ගමේ මම හිතන්නේ එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි විශ්වවිද්‍යාලයට වෙනකොට ගිහිල්ලා තිබ්බේ. ඉතින් කැම්පස් එකේ දැන් ඉංග්‍රීසි ඕනනේ. දැන් ඉංග්‍රීසි දන්නේ නැහැ. අකුරු ටිකවත් දන්නේ නැහැ. දැන් ඔන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රමයක් හොයුවා. පන්තිත් නැහැ. ගමේ ඉංග්‍රීසි දන්න කෙනෙක්ත් නැහැ. අම්පාරේ පන්තියක් තිබ්බා. ඉතින් ඕකට සතියේකට දවසක් ගියාට ඉතින් ඉංග්‍රීසි ගොඩක් මෙයා වෙන්නේ නැහැ. මම මොකද කරන්නේ? ඉතින් අපේ ගෙවල් වල ඇත්තටම TV ඔය රූපවාහිනියම තිබ්බෙත් නැහැ. මම මොකද කරන්නේ? දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න මොකක් හරි ක්‍රමයක් හදා ගන්න ඕනේ මමම. ඉතින් මං කරේ ඔන්න ඩික්ෂනරියක් ගත්තා. ගිහිල්ලා මලලසේකර ඩික්ෂනරි. මම හිතන්නේ ඒක තාමත් තියෙනවද මම දන්නේ. මේ ඩික්ෂනරියේ ඒකේ ඉඳන් ඉසෙඩ් වලට තියෙන වචන ටික කටපාඩම්. දැන් අවුරුදු 3ක් තිබ්බනේ. දැන් ඉතින් කටපාඩම් කරනවා. පළවෙනි දවසේ වචන 10ක් 15ක් කටපාඩම් කරනවා. හාන්න ගියාට පස්සේ ඔක හොඳට කටපාඩම් කරනවා. එතකොට සමහර වචනවල තේරුම් 10ක් විතර තියෙනකොට 10ම මතකයි මට. දැන් කටපාඩම් කරනවා ඔන්න ඩික්ෂනරි. කටපාඩම් අවුරුදු 3ක් තිබ්බනේ. ඉතින් අවුරුදු 3 යනකොට ඩික්ෂනරිය බොහොමයක් දේවල් කටපාඩම්. හැබැයි හොඳට ඉංග්‍රීසි බෑ. තාමත් බෑ. ඒ දවස්වලත් හොඳට ඉංග්‍රීසි කිසිම හැකියාවක් තිබුණේ නෑ. ඉතින් ඔහොම ඉන්නකොට මට හම්බ වුණා අපිට කැම්පස් එකෙන් දැන් සූදානම් වුණා. ඔය එක්ක මගේ තව යාළුවෙක් අම්පාරිස් කොලේ ගිය යාළුවෙක් හිටියා. එයයි මගේ අනිත් යාළුවයි ගමේ. අපි තුන්දෙනා එකතු වෙලා තමයි ඔය කැම්පස් එකට ආවේ. විශ්වවිද්‍යාලයට ආවා. විශ්වවිද්‍යාලයට ආවත් හුඟක් මට යාළුවෝ හිටියා. නමුත් මේ සත්‍ය තොරතුරු ගොඩක් අය දන්නේ නැහැ. දුප්පත් පවුලකින් ආපු කෙනෙක් කියලා දන්නවා. ඉතින් ඒ තොරතුරු ගොඩක් අය මේ අපි විරුද්ධව කතා කරලත් නැහැ. නමුත් විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ක් තුල අපි ඉතින් එකිනෙකට උදව් කරගෙන ජීවත් වුණා. හැබැයි විශ්වවිද්‍යාලයේ තුල වුණත් ඔය A level කරන කාලය තුනක් මට ඉගෙන ගන්න ඒ කියන්නේ මගේ ඉගෙන ගැනීමට ඒ කියන්නේ සමහර විට හොඳට විභාගවලට ගියන්නේ හේතු දෙකක් මම දැක්කා. හොඳට විභාගවලට ලිවීමට හැකියාව ලැබීමට හේතු දෙකක්. පළවෙනි හේතුව තමයි මම ඉගෙනගත්ත දේ මම දන්නේ නැති වුණොත් අනිත් අයට කියලා දෙන්න යනවා. එතකොට මට ඒක අවබෝධ වෙනවා. ඉගෙනගත්ත දේ කාට හරි කියලා දෙන්න හදනවා. දැන් හුඟක් අය ඉගෙන ගත්තට පස්සේ අනිත් අය දැනගනී කියලා දෙන්නේ නැහනේ. ඉතින් මම කරන්නේ මම ඉගෙන ගත්ත දේ තව කෙනෙකුට කියලා දෙන්නවා. කියලා දෙන්න ගියාට පස්සේ මම ඒකෙන් ඒක තේරුම් ගන්න ඉගෙන ගන්න. ඉතින් ඕක ඉතාමත් හොඳ තත්ත්වයක් ඇත්තට ඉගෙන ගැනීම තුල. අනිත් කාරණේ තමයි මම අර දිගටම ආපු ක්‍රමවේදය. ඒ කියන්නේ මේ නිතරම හැම පාඩම් කරන දෙයක්ම මෙනෙහි කිරීම කියන කාරණේ නිකතම කරගෙන ගියා. ඒක දැන් සමහර විට යාළුවෝ මගෙත් එක කතා කර කර ඉන්නවා වෙන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නේ නැහැ. මේ නමුත් මම අර පාඩම් කරපු දේවල් ටිකක් මතක් කර කර තමයි ඕගොල්ලොත් එක්ක ඉන්නේ. කට්ටියත් එක්ක ඉන්නේ. යාළුවොත් එක්ක මගේ යාළුවොත් එක්ක මම ඉන්නේ. ඒ දේ නිකතම කරගෙන. විශ්වවිද්‍යාල අවුරුදු 4 ඉවර වෙනකොට මට ෆස්ට් ක්ලාස් එකක් ලැබුණා. ෆස්ට් ක්ලාස් එකක් ලැබිලා ඔන්න ඒ වෙනකොටත් අපි ෆස්ට් ක්ලාස් එකක් ලැබෙනකොට අපි යාළුවෝ කිහිප දෙනෙක් එකතු වෙලා පොඩි රැකියාවක් කර කර හිටියේ. ඊට පස්සේ මට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් විදිහට බැඳෙන්නට අවස්ථාව ලැබෙනවා తాවකාලිකව. හැබැයි විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදිහට తాවකාලිකව බැඳුනට මට මොනම පොඩිවත් ආසාවක් තිබුණේ නැහැ විශ්වවිද්‍යාල ශාස්ත්‍රය තුල ඉන්න. ඒ වෙනකොට මගේ තිබිච්ච ලොකුම ආසාව තමයි දැන් කලින් මට තිබ්බනේ බයිසිකලයක් ගැනීම. දැන් ඒව ඉවරයි. ඒතකොට බේකරියක් හැදීම දැන් ඒව ඉවරයි. දැන් තව බලාපොරොත්තු තියෙනවා. දැන් මගේ ආසාව ලොකුම බලාපොරොත්තුව තමයි සල්ලි හොයන්න. ජීවිතේ ජය ගන්න සල්ලි හොයන්න ඕනි. දැන් ඔන්න සල්ලි හොයන්න තමයි මම උත්සාහ කරන්නේ. එතකොට විශ්වවිද්‍යාලය තුල ඉන්න ගමන් ටෙම්පරරි ලෙක්චර් කෙනෙක් විදිහට ඉන්න ගමන් මම ඔන්න විභාග කිහිපයක් කරා. ඒ අතර මහ බැංකු විභාගයේ. ඊට පස්සේ
people's bank විභාග ඔය වගේ විභාග කීපයකට කරා හැබැයි විභාග කරාට මගේ අධ්‍යාපනයේ තුන යම් කිසි සීමිත දැනුමක් මට තියෙනවා දැන් ආර්ථික විද්‍යාවෙන් ඉහාට ගියපු සාහිත්‍ය ලෝකය ආදී වගේ අර සාමාන්‍ය දැනුමක් මට නැහැ ඇත්තටම ඒවට මම යොමු වෙලා නැහැ දැන් ඔන්න මම ආර්ථික විද්‍යාව මට තියෙනවා දැන් කරන්න කාලයක්වත් නැහැ ආර්ථික විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාලයේ වැඩ කරන ගමන් මට හම්බ වුණා ප්‍රධාන ලංකාවේ ප්‍රධාන රිසර්ච් පර්යේෂණ ආයතනයක රැකියාවක් ඒ දවස්වල විශ්වවිද්‍යාලේ ටෙම්පරරි ලෙක්චර් කෙනෙකුට රුපියල් 15000ක් පරිදි දෙනවා හැබැයි අර ආයතනයේ පර්යේෂණ ආයතනයේ කොළඹ රුපියල් 30000ක පරිදික් හම්බ වෙනවා ඒක නිසා අවුරුදු දෙකක් විශ්වවිද්‍යාලයේ රැකියා කරන්න මට හිතිය තිබුණාට එක අවුරුද්දක් විශ්වවිද්‍යාලයේ වැඩ කරලා ඊළඟ අවුරුද්දේ මම යනවා මේකෙන් අයින් වෙලා මම යනවා කොළඹට රැකියාවට මොකද සල්ලි හොයන්න දැන් රුපියල් 30000ක් හම්බ වෙනවනේ ඒ දවස්වල රුපියල් 30000ක් ඔය කියන්නේ 2002 රුපියල් 30000ක් ආය අපිට විවිධ ප්‍රොජෙක්ට් වල කමිෂන් හම්බ වෙන රුපියල් 50000ක් විතර හම්බ වෙනවා ඒ ගිහිල්ලා ඊට පස්සේ කොළඹ නතර වෙලා උනේ යාළුවෙක් එක්ක ඉන්නවා හැබැයි මාසේ අවසන් දැන් ඒ දවස්වල කැම්පස් එකේ ඉන්නකොට රුපියල් 15000යි නේද 15000න් අම්මයි නංගි ජීවත් කරගෙන එතකොට සාමාන්‍ය විදිහට කාලය ගෙවනවා දැන් 15000 30000ක් දක්වා පඩි ගත්තනේ කොළඹට ඇවිත් සමාජයට 40000ක් 50000 මාසේ අවසානයේ වෙනකොට පඩි අරගෙන සතියක් යනකොට අර 50000ම ලැබෙන තු කිවරයි සල්ලි වියදම් වෙනවා ඒ කාලය තුල මම එතකොට අවුරුද්දක් විතර බැරිව මම මේ ගොඩාක් සල්ලි හම්බ කරා නමුත් සත පහක් ඉතිරි නැහැ සමහර විට මම පඩි අරගෙන මගේ එතකොට විශ්වවිද්‍යාලයේ හිටිය ගෑනු ළමේ අපේ බැචියක් ඉතින් විශ්වවිද්‍යාලයේ දැන් පඩි අරගෙන සමහර වෙලාවට සතියක් යනකොට සල්ලි ඉවරයි මම අර විශ්වවිද්‍යාලයේ ඒ වෙනකොට දැන් මගේ ඒ ගෑනු ළමයාත් විශ්වවිද්‍යාලයෙන් වැඩ කර කර හිටියේ එකම දෙපාර්තමේන්තුවේ එයා ගාවට ඇවිල්ලා තමයි කීයක් හරි ඉල්ල ගන්නේ මාසෙ ජීවත් වෙන්න මම මේකෙන් තේරුම් ගත්ත ප්‍රධාන දේ තමයි ජීවිතේ සල්ලි හොයලා වැඩක් නැහැ කියලා. දැන් සල්ලි හොයලා වැඩක් නැහැ. එතකොට මං පඩි ගත්තට සත පහක වැඩක් නැහැ ඉවර වෙනවා. ඒක මට හම්බ වෙනවා ඔන්න සෙන්ට්‍රල් බැංක් විභාගෙ පාස් වෙනවා. ඒක ඉන්ටර්වියු යන්න හම්බ වෙනවා. ඊට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ කෝල් කරලා තිබ්බා ඔන්න ඉකෝන ඩිපාර්ට්මන්ට් එකේ වේකන්සිස්. දැන් මං වේකන්සිස් එක වලට ඇප්ලිකේෂන් එකක් දැම්මට මට 100ටවත් තාම මෙතෙන්ට එන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මට සල්ලි හොයන්න ඕනේ. මේක විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට ලොකු පඩියක් හම්බෙන්නේ නැහැ. දැන් සල්ලි හොයලා වැඩකුත් නැහැ ජීවිතේ. සල්ලි ගත්තට ඒක වියදම් වෙනවා. සමහර විට අවුරුද්දට ගෙදර යන්නේ ගෑනු ළමයාගෙන් කීයක් හරි ඉල්ලගෙන. අම්මව බලන් යන්නේ. දැන් සල්ලි ගත්තට වැඩක් නැහැ. ඉතින් දැන් ප්‍රශ්න ගොඩක්. එතකොට ඒක නිසා මම හිතනවා දැන් සල්ලි හම්බ කරලා වැඩ නැහැ ඉගෙන ගන්න ඕනේ නම් තව කියලා. ඔය ඉන්න ගමන් එතකොට පේරාදෙණිය කැම්පස් එකේ වේකන්සි එකකටවත් දානවා මට ඒ උනාට ඉන්ටර්වයු එනවා වුණා ඉන්ටර්වයු එකට එන්න කියලා. මට ඉන්ටර්වයු එකට එන්න කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. හැබැයි මගේ ගෑනු ළමයා ඒ වෙනකොට වෙන රටක පොඩි කෝස් එකක් කරන්න ගිහිල්ලා මට කෝල් කරලා කිව්වා අනිවාර්යෙන් ඉන්ටර්වයු එකට යන්න කියලා. ඊට පස්සේ ඔන්න උදේ පාන්දර මම දන්නවා මේ සමහර අය මෙතන ඉන්නේ නැහැ ඒකම දන්නවා මේ කතාව. උදේ 10:00 ඉන්ටර්වයු තියෙනවා ඔන්න 4 පිටර බස් එකක නැගලා කොළඹ ඉඳන් එනවා ඇවිල්ලා ඉවරලා ඔන්න ඉන්ටර්වයු එකට ඒ දවස්වල නිස්මි නිව් අක්බාර් හෝල් එකට ඇවිල්ලා එතනින් ඉඳන් ඉන්ටර්වයු එකට යන්න බලනකොට තමයි මතක් වෙන්නේ යකෝ මට ඉන්ටර්වයු එකට යන්න මොනවා හරි ડોකියුමන්ට් තියෙන්න ඕනේ අතේ අඩුම ගාන තීසිස් එකක් තියෙන්න ඕනේ ෆයිනලි එක කරපු දැන් ඒකත් නෑ අතේ මොකක්වත් නැති නිසා මම ෆයිල් එකක් යාළුවෙක්ගෙන් ඉල්ලගෙන ෆයිල් එක නිකන් this ෆයිල් එකත් අරගෙන ඔන්න ඉන්ටර්වයු එකට යනවා ඉන්ටර්වයු එකට ගියාට පස්සේ දැන් මම අතේ මුකුත් නෑ තව ගොඩක් අය ඇවිල්ලා ඉන්නවා මේ ඉන්න ගොඩක් අය මගෙන් ඇහුවේ අහන්නේ ඔයා අර වගේ හොඳ ජොබ් එකක් දාලා මේ වගේ තැනකට එන්නේ වෙන කාරණේ විතරයි ඉතින් වෙන ගොඩක් දේවල් මගෙන් ඇහුවේ නෑ ඇයි මේ අර හොඳ ජොබ් එකක් දාලා මෙතනට එන්නේ ඉතින් මම කිව්වා මං මගේ ආසාව මම ගොඩක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා ඔය කියා ඉන්නකොට කිව්වට පස්සේ ඒගොල්ලෝ මාව අරගෙන ඒක මම මට ඒගොල්ලෝ මොනවා හරි ඒතර හිටපු ඉන්ටර්වයු බෝඩ් එකේ අය මොනවා හරි මගේ ලක්ෂණ දකින්න ඇති දැකලා මාව ගත්තා මට ඔන්න පර්මනන්ට් කරා ඊට පස්සේ මම නැවතත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ආවා දැන්
දැන් ඔන්න මගේ ගමන මං මට දැන් ගමන එක පැත්තකට යොමු වුණා. දැන් ආයේ ගොඩ යන්න තියෙන්නේ මේකෙන් විතරයි. දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට කාර්ය තුනක් තියෙනවා. එකක් තමයි උගන්වන්න ඕනේ. ඊට පස්සේ විශ්වවිද්‍යාල දියුණුවට අපි වැඩ කරන්නට ඕනේ. ඒ වගේම අන්තර් සම්බන්ධතා පවත්වාගෙන යන්න ඕනේ බාහිර සමාජයත් එක්ක. ඒ කියන්නේ මේ වගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න ඕනේ. තුන්වෙනි කාරණය තමයි නැෂනල් ඩෙවලොප්මන්ට්. රටේ සංවර්ධනයට දායක වෙන්න. ඉතින් ඕවලින් මේ නැෂනල් ඩෙවලොප්මන්ට් කියන එක මම ඉතර මේවා කරේ නැහැ. මොකද මේ ඒක දේශපාලනීකරණය වෙච්ච නිසා මම ඒකට සම්බන්ධ වුණේ නැහැ. නමුත් අනිත් යට ටික ඉගැන්වීම දෙවෙනි පරිශන කිරීම සහ නැෂනල් ඩෙවලොප්මන්ට් වල පරිශන කිරීම ඉගැන්වීම කියන කාරණා දෙක ඉතාමත් සාර්ථකව කරගෙන ගියා. දැන් ඔහොම කරගෙන යන ගමන් දැන් නැවතත් permanent lecture කෙනෙකුට දැන් temporary කෙනෙකුට විතර 15000 රුපියල් permanent උඩට පස්සේ රුපියල් 11500ක් හම්බ වෙන්නේ. ඒ දවස්වල lecture කෙනෙකුට දැන් මට තිබ්බ පඩියක් නැති වුණා. මොකද IP මේ කොළඹ ඉන්නකොට මට ඩොක් පඩියක් හම්බ වුණා. නමුත් මෙහි ඇවිල්ලා මේ පඩියක් දැන් නැති වුණා. දැන් ඔන්න නැවතත් පේරාදෙණිය කැම්පස් එකට ඇවිල්ලා මේ වැඩ කරගෙන ඉන්න ගමන් mask එක උත් කරා මට දැන් දැන් අර මලලසේකර dictionary එහෙම කටපාඩම් කරාට ඉංග්‍රීසි හොඳට බෑ. ඒක නිසා මම දැන් ඉංග්‍රීසි ටික ටික ඉගෙන ගත්තා. ඉතින් ওই කාලය තුල යම් ආකාරයකට ඉගෙන අරගෙන මට ඉගෙනගෙන මට හිතුණා දැන් රට යන්න. රට ගිහිල්ලා රට යන්න ඕනි. රට ගිහිල්ලා මම උසස් අධ්‍යාපනයක් කරන්න ඕනේ. ඒ කරලා එතකොට සල්ලිත් හොඳට හොයාගෙන ඉංග්‍රීසි දැනුමත් හදාගෙන උපාධියකුත් අරගෙන ලංකාවට එන්න. එතකොට මට රට යන්න අරමුණු තුනක් තිබ්බා. අරමුණු තුන මොකද්ද? ඉංග්‍රීසි හදාගන්න ඕනි. උසස් අධ්‍යාපනය ඉවර කරන්නට ඕනේ. ඊට පස්සේ සල්ලි හම්බ කරගෙන ඉන්න ඕනේ. දැන් අවුරුදු ගාණක් මම try කරා. 2006 තමයි මම පේරාදෙණිය විශ්වවිද්‍යාලේ නෑ 2003 මම permanent වුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ. 2006 වෙනකල් මම try කළා විවිධ රටවල් වලට යන්න. ඒ කොල්ලන්ගේ රටවල් වලට යන්න IELTS ඕනේ. එහෙම නැත්නම් ministry එක හරහා අපිට කිසිම chance එකක් ඉන්නේ නෑ. අපිම හොයාගන්න ඕනේ සිස්සත්ත. ඉතින් එතකොට හොඳට ඉංග්‍රීසි දැනුම තියෙන්න ඕනේ. මම ඉතින් මම කරේ අර මගේ මූලික ස්ට්‍රැටජිස් මම පාවිච්චි කරනවා. මොකද පාඩම් කරන දේ නිතරම මෙනෙහි කරමු. කොහොම කර කර ඉංග්‍රීසි ඔය කියන IELTS TOEFL ඔය කියන විභාග ටික ඉතාමත් ඉහළින් පාස් වුණා. නමුත් පාස් වුණාට මට හොඳට ඉංග්‍රීසි බෑ. විභාග පාස් වුණා. මොකද විභාග වලට හොඳට සූදානම් වෙලා වැඩ කරා. එතකොට මම විභාග පාස් වෙලා ඇප්ලයි කරාට පස්සේ මට එකපාර විශ්වවිද්‍යාල දෙකක මට මතක හැටියි දෙකක හරි තුනක හරි මට මතක හැටියි එකපාර අවස්ථාව ලැබෙනවා. එකක් ඕස්ට්‍රේලියාවේ අනිත් එක කැනඩාවේ විශ්වවිද්‍යාල දෙකක එකක් ඉන්දියාවේ තිබුණා මට මතක හැටියට. මේ දෙකෙන් හොදම ඒ කියන්නේ ආදායම සල්ලි වලට හොදම විශ්වවිද්‍යාලේ බවට පත් කරලා තිබ්බේ කැනඩාවේ. හැබැයි දැන් සල්ලි හම්බ කරලා වැඩක් නැහැ කියන එක මම දැන් තේරුම් අරගෙන තියෙන්නේ. සල්ලි වල කිසිදු වටිනාකමක් නැහැ. මට සල්ලි එපා දැන්. එහෙනම් මම හොඳ ජීවිතයක් ගත කරන්න නම් ඕස්ට්‍රේලියාවට යමු කියලා හිතලා ඔන්න ඕස්ට්‍රේලියාවට ගියා. 2007 ඕස්ට්‍රේලියාවට යනවා. ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ මම දැන් ඕස්ට්‍රේලියාව ගිහිල්ලා මම හොඳට එහෙන් සිස්සත්ටි හම්බ වෙනවා. සිස්සත්ටි හම්බ වුණා. ලංකාවෙම මට සල්ලි හම්බ වුණා. ගිහිල්ලා මම පළවෙනි අවුරුද්දේ හොඳට වැඩ කරා. දෙවන අවුරුද්ද ඉවරනකොට මම අවුරුදු එකමාරක් වගේ යනකොට මම PhD ඉවර කරා. අවුරුදු පහක PhD අවුරුදු එකමාරක් ඉවර කරා. ඉවර කරාට පස්සේ දැන් මේ කාලය තුල ඔන්න මගේ පෞද්ගලික ජීවිතේ මගේ ගෑනු ළමයක් අසාද බැඳලා ළමයෙකුත් ඉන්නවා. ඒතකොට ඒගොල්ලොත් දැන් ඕස්ට්‍රේලියාවට ගෙන්න ගන්න ඕන නිසා පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොටම වගේ අපි ගොඩක් උත්සාහ කරා මගේ ගෑනු ළමයා මේ වයිෆ්ට තැනක් හොයාගන්න. ඉතින් අපි කොච්චර වාසනාවන්ත වුණාද කියනවා නම් අපිට හැකියාව මගේ වයිෆ්ටත් හැකියාව ලැබුණා. ඕස්ට්‍රේලියානු රජයෙන් මගින් දෙන සිස්සත්වයක් ලබාගෙන මං ඉන්න තැනටම ඉන්නේ. ඉතින් එතකොට ආයි හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් වුණා. ඒකම අපි දෙන්නටම හොඳටම සිස්සත්ව මුදල් වලින් හොඳට සල්ලි ලැබුණා. මාසයකට ලංකාව මුදලින් ලක්ෂ 10ක් විතර ඉතිරිලා. ඔහොම කර කර දැන් මම අවුරුදු එකමාරක් ඇතුළත PhD ඉවර කරා. ඉවර කරපු ගමන් මගේ සුපර්වයිසර් මට රැකියාවක් දුන්නා. විශ්වවිද්‍යාලේ මට රැකියාවක් දුන්නා. රැකියාවක් දුන්නාට පස්සේ දැන් අවුරුදු ඊට පස්සේ අවුරුදු 5ක් මගේ බිරිඳත්
ඉවර කරන කල් PhD එක ඉවර කරන කල් මම රැකියාවක් කරා විශ්වවිද්‍යාලෙත් ඉගෙනුවා හොඳට සල්ලි හම්බ කරා දැන් සල්ලි තියෙන ඕන තරම් සල්ලි එන ඕන තරම් මාසයකට සාමාන්‍ය ලක්ෂ 10ක් 15ක් ඉතිරි කරනවා ඉතිරි කරා එතන මගේ ටාගට් තිබ්බේ ඉංග්‍රීසි හදා ගන්න ඕනේ සල්ලි හම්බ කර ගන්න ඕනේ PhD තියෙන්න ඕනි අවුරුදු 5ක් යනකොට ඔය ටාගට් තුනම කරගන්නට පුළුවන් මම විතරක් නෙවෙයි මගේ වයිෆ්ත් PhD ඉවර කරා තව බාබෙකුත් එහෙදි අපි හැදුවා ඊට පස්සේ සල්ලිත් මාසයකට ලක්ෂ 10 15 අපි ඉතිරි කරා අපි මම හිතන්නේ 2012 අවසානයේ ලංකාවට එනකොට කෝටි 5ක් විතර සල්ලි අරගෙන ලංකාවට ආවා දැන් ජීවිතේ හැම ප්‍රශ්නයක්ම විසඳලා ඒ ඇවිත් ඔන ලංකාවට ආවා ඔය කාලය තුල මගේ අර විශ්වවිද්‍යාල ආචාර්යවරියෝගෙන් බලාපොරොත්තු වෙන්න ඕනි කරුණු ඒ කියන්නේ ඉගැන්වීම් ඊට අමතරව පර්යේෂණ කියන එකෙන් මම පර්යේෂණ වලින් ඉතාමත් ඉහළට යන්න පුළුවන්කම ලැබුණා ඉතාමත් ආශාවෙන් පර්යේෂණ කරනවා ඉතින් ඒක සමහර වෙලාවට මම යම් වැඩක් පටන් ගත්තට පස්සේ දවස් දෙක තුන සමහර වෙලාවට නිදි මරාගෙන ඒක ඉවර කරනවා පර්යේෂණ කියන්නේ ඒ තරම් හිතට කාවදින දෙයක් අලුත් දේවල් හොයාගන්න ඉතින් මේ අලුත් දේවල් අලුත් පැතිකඩේ යන ආර්ථික විද්‍යාව තුල හොයාගත්ත නිසා මගේ පර්යේෂණ ගොඩාක් වෙලාවට දේශීය ඒවට මම සබ්මිට් කරේ නැහැ විදේශීය රටවල පබ්ලිෂ් කරන්න පුළුවන්. මෙහෙම පබ්ලිෂ් කරලා කරමින් ඉන්න නිසා මට විශේෂයෙන් පර්යේෂණ ක්ෂේත්‍රයේ ලංකාවට ඇවිල්ලත් ඕන තරම් මුදල් ලංකාවට ගෙන්න ගැනීමේ හැකියාව තිබ්බා පර්යේෂණවල. ඒ වගේ සමහර වෙලාවට මුදල් ආරම්භයේදී ගෙන්න ගත්තා තව තවත් මුදල් ලංකාවට ගෙන ගැනීමේ හැකියාව මට තිබුණා ඒ ක්ෂේත්‍රයේ තුල. දැන් මෙහෙම කරලා ඔන්න විශ්වවිද්‍යාලය තුල එතකොට 96 ගිහිල්ලා 2006 ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ 2012 ලංකාවට එනවා 2012 ලංකාවට ඇවිල්ලා අපි ගියක් දොරක් හදලා කම්පැනි එකට කියලා ගියක් දොරක් හදලා වාහන අරගෙන ඔන්න අපි හොඳ ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා කැම්පස් එක ළඟම. ඒතර සල්ලිත් හොඳට තියෙනවා සල්ලි වලින් කිසිදු අඩුපාඩුවක් නැහැ කාටවත් ණය වෙලත් නැහැ ණය වෙන්න අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. දැන් අපේ පර්යේෂණ ශාස්ත්‍රය ඉතාමත් හොඳින් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ කරගෙන යෑමේ ප්‍රතිඵලයක් විදිහට තමයි 2021 වෙනකොට ලෝකයේ හඳුනාගන්නේ ලංකාවේ ඉන්න හොඳම ආර්ථික විද්‍යාඥයා මම බවට. 2021 ලෝකයේ ආර්ථික විද්‍යාඥයන් රෑන්කින් කරනවා තරහ කරනවා. ඒ අතර ඒගොල්ලෝ ලංකාවේ ඉන්න ආර්ථික විද්‍යාඥයන් රෑන්ක් කරාට පස්සේ ඉහළටම වැඩිම ලකුණු ලැබිලා තියෙන්නේ මට ඉහළටම එන්න පුළුවන්කම ලැබුණා. ඔය අතර දැන් ඔය කතන්දරය තුළ කරුණු කිහිපයක් පැහැදිලි වුණා. එකක් තමයි දැන්ටත් ඉතින් පර්යේෂණ ශාස්ත්‍රය තමයි ගොඩක් වෙලාවට කරගෙන යන්නේ. ඉතින් මේ සමස්ත කාරණය තුළ මම දැක්කේ මට කරුණු කිහිපයක් ඕගොල්ලන්ට දැන් කියන්න කැමතියි. එකක් තමයි මේ ජීවිතයක් සාර්ථක වීම කියන කාරණය තුල දැන් කෙනෙක් හිතනවා ජීවිතයක් සාර්ථක කර ගැනීම කියන්නේ වැඩියෙන් සල්ලි හම්බ කිරීම කියලා. ඇත්තටම නැහැ. කෙනෙක් හිතනවා හොඳට ඉගෙන ගැනීම කියලා. ඇත්තටම නැහැ. කෙනෙක් හිතනවා සමහර වෙලාවට ලොකු ගෙයක් හැදීම, ලොකු වාහනයක් ගැනීම කියලා ඔය කිසිම දෙයක් නැහැ. ජීවිතයක් සාර්ථක කිරීම කියන එක තුල ඊට වඩා එහා ගිය දෙයක් තියෙනවා. ඒ අතර මම දකිනවා මගේ ජීවිතය සම්බන්ධයෙන් ගත්තට පස්සේ කරුණු හතරක්. එකක් තමයි අවංක වෙන්න ඕන කියන එක. ඒ කියන්නේ ඕනෑම දෙයක් හරියන්න නම් අපිට අවංක වෙන්න ඕනේ. අවංක වීම තුළ මුදල් වංචා නැතිවීම, බොරු නොකීම, ওই වගේ ගොඩාක් කාරණා තියෙනවා. ඒව මම පැහැදිලි කරන්නේ නැහැ. මේ අවංකව අපි කෙනෙකුට උදව් කිරීම, අවංකව අපි අපිට අවංක වෙලා වැඩ කිරීම කියන එක සාර්ථකත්වයේ එක කණුවක්. ඊට පස්සේ තමයි අලුත් විදියට හිතන්න පුළුවන් වෙන්නේ. දැන් මම දන්නවා මෙතන ඉන්න මේ හැමෝටම විවිධ විදියට හිතන්න පුළුවන්. අලුත් දේවල් හිතන්න පුළුවන්. ඒක තමයි ක්‍රියේටිවිටි. ඒගොල්ලන්ගේ විවිධ හැකියාවන් තියෙනවා. එතකොට මේ හැකියාවන් තිබ්බට අලුත් විදියට හිතලා තමන්ගේ අලුත්
target නැත්නම් හදාගෙන ඉස්සරහට යන්න අපි උනන්දු වෙන්නට ඕනේ කියන කාරණේ. එතකොට අලංක වෙන්නට ඕනේ ක්‍රියේටිවිටි එක. නැත්නම් නිර්මාණශීලීත්වය අලුත් විදියට හිතන්නට පුළුවන් වෙන්න ඕනේ. හතරවෙනි තුන්වෙනි එක උත්සාහවන්ත වෙන්න ඕනේ. දැන් උත්සාහවන්ත වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මට තාම පුළුවන්. තාම මට මේ හැකියාව තියෙනවා. දවස් පහක් එක දිගට මේ පුතුවේ ඉඳගෙන නිදි නොමරා වැඩ කරන්න මට පුළුවන්. එතකොට මට පුළුවන් කන්නේ බොන්නේත් නැතුව මට හිතුණොත් මම සමහර දේවල් ගත්තට පස්සේ උදේ මෙතන වාඩි වුණාට පස්සේ හවස රෑ 10 12ට තමයි මෙතන නැගිටින්නේ. එතකොට මට මේ හැකියාව තියෙනවා. මේ උත්සාහය තියෙනවා. එතකොට මේ උත්සාහවන්තකමත් එක්ක මහන්සි වෙලා වැඩ කරන්නට ඕනේ. එතකොට විශේෂයෙන් දුවල පුතාලා ඉන්න අයට ජීවිතය සාර්ථක වෙන්නට නම් ඕගොල්ලෝ අවංක වෙන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලන් නිර්මාණශීලී වෙන්නට ඕනේ. උත්සාහවන්තකම තියෙන්නට ඕනේ. ඊට පස්සේ මහන්සියෙන් වැඩ කරන්නට ඕනේ තමන්ගේ තමන්ගේ අරමුණු ඉටු කර ගන්න. ඉතින් කෙනෙක් කියන්නට පුළුවන් දැන් මම කලින් ඔයගලන්ට කිව්ව දැන් මම මේ කතාව තුළ නොකියපු පැති ගොඩාක් තියෙනවා. ඉතින් මං ඉතාමත් අර මම ගැන විතරක් තමයි මේ කතා කරගෙන ගියේ. ඉතින් ජීවිතයක් සාර්ථක කරන්න විශ්වවිද්‍යාල වෙන්න විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වෙන්න ඕනේ. ඔය ක්වලිටි තුන ක්වලිටි හතර ඔය කියන ගුණාංග හතර තියෙනවා නම් වෙන කෙනෙකුට ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. වෙන සමහර විට gadol කපන මිනිහෙක් වෙන්නට පුළුවන්. සමහර විට හරක්ගෙන් හාන මිනිහෙක් වෙන්නට පුළුවන් තාම. ඉතින් ඔය හැම කෙනෙකුටම පුළුවන් ජීවිතය ඉතාමත් ඒ කියන්නේ ඉතාමත් ඉහළට ඉහළ ජීවිතයක් නැත්තම් හොඳ ජීවිතයක් ගත කරා. ඊට පස්සේ අනිත් ඒ පළවෙනි කාරණේ දෙවන කාරණේ මට ඕගොල්ලන්ට කියන්න ඕනේ සල් දැන් මුලදී මම සල්ලි පස්සින් ගියානේ සල්ලි හොයාගෙන ගියා වැඩක් උන්නේ. හැබැයි මම හරියට වැඩ කරගෙන ගියොත් සල්ලි මං පස්සින් එනවා. දැන් මට හිතුනොත් ලබන මාසයේ ඉඳලා මේ මාස 6 අතුරත රුපියල් කෝටි 10ක් හොයන්න කියලා මට මේ හැකියාව තියෙනවා. මට පුළුවන් ඕන තරම් ෆොරින් කන්සල්ටන්ට්ස් ගන්න. හැමදාම ඊමේල් 4-5 විවිධ තැන් වලින් මට එනවා එක එක කන්සල්ටන්සි වලට ඉන්වයිට් කරලා. එතකොට ඒ වගේ සමහරට මම දවසක් වැඩ කරනකොට ලක්ෂ 10ක් ගෙවනවා. එතකොට සමහර කන්සල්ටන්සි වල ලක්ෂ 50-60 ගෙවනවා. හරි පුංචි දෙයක් කරන්න තියෙනවා. ඒකයි සල්ලි පස්සේ අපි යනවට වඩා ඕගොල්ලෝ හොඳට වැඩ කරොත් සල්ලි ඔයාලා පස්සේ එනවා. අපි සල්ලි පස්සේ යන්න ඕනේ නැහැ. අපි අපේ වැඩ ටික හරියට කරගත්තොත් සල්ලි අපි පස්සේ එනවා. හැබැයි හරියට කරගන්නවා කියන්නේ අවංකත්වය, නිර්මාණශීලීත්වය, උත්සාහවන්තකම හා මහන්සියෙන් වැඩ කිරීම කියන කාරණාත් එක්ක ඉස්සරහට ගියොත් විතරයි එහෙම වෙන්නේ. එතකොට ඔන්න සල්ලි තමන් හරියට වැඩ කරගෙන ගියා නම් සල්ලි තමන් පස්සේ එනවා කියන එක අපි තේරුම් ගත්තා. ඒ වගේම මම ඕගොල්ලන්ට කිව්වේ මට ඕනනම් ලැබෙන මාසෙ ඇතුළත මට සල්ලි දැන් වැඩගත් නැහැ. මම දැන් සල්ලි වලට කිසිම දෙයක් කරන්නෙත් නැහැ. දැනටමත් විශ්වවිද්‍යාලය තුලින් අපේ ඒ කියන්නේ අපේ වැටුප ගත්තට පස්සේ මගේ වැටුපයි, ගෙදර wife ගේ වැටුපයි දෙන්නම ගත්තට පස්සේ ලක්ෂ 7ක් විතර මාසෙකට ලැබෙනවා අපිට සැලරි. ඊට අමතරව post graduate teaching කරාට පස්සේ තව ලක්ෂයක් විතර මාසෙකට. ඊටත් අමතරව මට කන්සල්ටන්සි කරලා කරානම් මට ඕන නම් ලක්ෂ 10ක් 15ක් ලැබෙන මාසෙ දැන් මට හිතුණොත් සල්ලි ඕන කියලා මට ලක්ෂ 10ක් 15ක් හොයන්න පුළුවන් ලැබෙන මාසෙ අතින්. ඉතින් ඒ වගේ ඒ හැකියාව තියෙනවා. හැකියාව ලබාගෙන තත්ත්වෙට පත් වෙනවා. අනිත් එක තමයි අපි යමක් හිතුවොත් ඒක කරන්න බැරි නෑ කිසිම කෙනෙකුට. අපි අපිට හිතුණොත් යමක් කරන්න ඕනේ කියලා අපි ඉන්න තැන ඒක කරන්න බෑ. දැන් මම මේක කිසිම කෙනෙක් අවතක්සේරු කිරීමක් කරන්නේ නැහැ. එහෙම දෙයක් නෙවෙයි මම ඔයගොල්ලන්ට කියන්නේ. දැන් අපේ දෙපාර්තමේන්තුවේ ඉන්නවා. අපේ දෙපාර්තමේන්තුවේ ඉන්නවා රෝයල් එකෙන් ආපු ලෙක්චර්ස්ලා දෙන්නේ. රෝයල් එක ඉගෙනගෙන ලෙක්චර්ස්ලා දෙන්නේ කිනවා. ඒගොල්ලෝ මගේ ගුරුවරු. ඒතර මගේ ගුරුවරු ඒගොල්ලෝ. ඒතර මමත් ඒගොල්ලන්ගෙන් ඉගෙන ගත්තා. හැබැයි මම අද ඒගොල්ලන්ට වඩා වැඩි පඩියක් ගන්නවා. අද මම ඒගොල්ලන්ගේ සීනියර් කෙනෙක්. ඒගොල්ලන්ට වඩා සීනියර්. සීනියර් උනේ කොහොමද? වයසෙන් නෙවෙයි. මම ඒගොල්ලන්ට වඩා ඉක්මනින් මහාචාර්යෙක්. මම ඇත්තට ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ තුල 2001 අවුරුදු 41 එකෙන් හරි 42ක් හරි වෙනකොට මම මහාචාර්ය වුණා.
එතකොට මගේ ගුරුවරු මහාචාර්යවරු බවට පත් වුනේ මට වඩා අවුරුදු 5-6කට පස්සේ. ඒ කියන්නේ මම ඒගොල්ලන්ට වඩා සීනියර් වෙනවා. මම ඉහළ පරිසරයකට එනවා. සැලරි ස්කේල් එකකට එනවා. එතකොට ඔන්න අපි හිතුවොත් දැන් ඔයගොල්ලන්ට මම කියවන ඉංග්‍රීසිත් බෑ මට හොඳ පරිසරයක් තිබෙත් නෑ ඉගෙන ගන්න තරම්. එතකොට එහෙම අම්පාරේ මඩවලන්දි ඉස්කෝලේ ඉඳලා ආපු මම සහ රොයල් එකේ ඉඳලා ආපු අය කියන දෙගොල්ලම අපේ ඩිපාර්ට්මන්ට් එකේ ලෙක්චර්ස්ලා විදිහට වැඩ කරනවා. රොයල් එකේ ඉඳලා ආපු අය මගේ ගුරුවරු ඇත්තටම. නමුත් අද මම ඒගොල්ලන්ට වඩා සීන් වෙලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වෙට එන්න පුළුවන් වුණා. ඒ දැන් ඒකයි කියන්නේ අපි හිතුවොත් යමක් ඒක කරන්න බැරි නැහැ. ඕනම කෙනෙකුට හිතනවා නම් මට මේක කරන්න ඕනි කියලා හිතනවා නම් ඒක කරන්න බැරි නැහැ. ඉතින් මේ වගේ තමයි ජීවිතයක් සාර්ථක වෙන්න නම් අපි අපිට අවංක වෙන්න ඕනේ, නිර්මාණශීලී වෙන්න ඕනේ, උත්සාහවන්තකම තියෙන්නට ඕනේ. ඊට පස්සේ මහන්සියෙන් වැඩ කරන්නට අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ. මාදව මං හිතන්නේ මං දන්නේ කොච්චර සාර්ථකද කියලා මම කිව්වද කියලා. මොකද මම ඔය ඒ වගේ දේවල් ආර්ථික විද්‍යා දේශනයක් කරන්න පුළුවන්. නමුත් මේ වගේ දෙයක් මම මේ පළවෙනි වතාවට කිව්වේ මං දන්නේ කොච්චර කාවදින ආකාරයට ආකර්ෂණීය ආකාරයට මට ඒ කතාව කියන්න පුළුවන් වුණාද කියලා. බොහොමත්ම ස්තුතියි මහාචාර්යතුමනි. මේ අපිට ලැබිලා තියෙනවා ප්‍රතිචාර, ඇත්තටම ඉතාමත්ම හොඳයි සතුටුයි කියලා. මේ දැන් ඔය යන ගමම්ම ප්‍රතිචාරත් අපිට ලැබිලා තියෙනවා. ඒ ඇත්තටම මේ බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතාමත්ම නිහතමානීව ඔබතුමන් අපිට අපි අපේක්ෂා කළ ආකාරයටම මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ දැන් අපිට තියෙන්නේ සාකච්ඡාවක් ගන්න අවස්ථාවක් තියෙන. මොකද මේ අවස්ථාව ඉතාමත්ම වැදගත්. ඔබතුමන්ගේ විශේෂයෙන්ම තරුණ දූපතුන්ට තමන්ගේ මේ ජීවිතය කොහොමද ගෙනියන්නේ, ඉදිරියට ගෙනියන විදිහ සම්බන්ධයෙන් කතා කරන්න මම ප්‍රවේශයක් විදිහට මම අපි හැමෝටම ආරාධනා කරනවා. අවශ්‍ය නම් අපි පැය 6ක කාලයක් දීලා තියෙන මෙතන ඉන්න පුළුවන් නම්. එතකොට ඒ වගේ නිදහස් කාලයක්. හැබැයි අපි පැය 2ක් විදිහට තමයි සලකලා තියෙන්නේ. අවශ්‍ය නම් අපිට ඉන්න පුළුවන්. ඔබතුමන්ගෙන් අපි අහන්න කැමති පොදු ප්‍රශ්නයක් විදිහට මම මේ දැන් ජීවිතේ ගොඩක් දේවල් ගැන කතා කරා, ගොඩක් තැන් වලට ගිහිල්ලා. දැන් අතරම ගත්තොත් එහෙම පිරමීඩයක් ගත්තොත් ඒකේ ඉහළම තැනට තමයි ඔබතුමා ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ යන ගමනේදී අපිට දැන් විවිධ හැලහැප්පීම් වලට ඇහිලා තියෙනවා කියලා පේනවා. ඒ හැලහැප්පීම් වලට ආවහම ජීවිතේ මොකක් හරි වෙනසක් කරගන්න ඕනේ. මම මෙතනින් එහාට මෙන්න මෙහෙම තමයි යන්න ඕනේ කියලා. එහෙම හැරවුම් ලක්ෂයක් තිබිච්ච දවසක් මතකද? ඒ දවස මොකක්ද? මහිතර ප්‍රශ්න ඉතාමත් වැදගත්. දැන් මම මහිතරනේ ඕගලන්ට නොකියපු එකකට අදාළ ගැටුව ප්‍රශ්නයක් තමයි අහන්නේ. මම නිතරම ජීවිතයේ ගියේ ඕල්ටර්නේටිව් විකල්ප තියාගෙන. ඒ කියන්නේ මම හැම තීරණයක්ම ගන්න විකල්පයක් තියාගෙන. මේ දේ හරි ගියේ නැත්නම් මම මේ දේට යනවා කියන එක. දැන් ජීවිතයක් තුල විකල්ප තියාගෙන යනකොට ජීවිතේ කවදාවත් කඩා වැටෙන්නේ නැහැ. දැන් අපි අර එකම බලාපොරොත්තුවක් තියාගෙන ගියොත් ජීවිතේ සමානට ඒ බලාපොරොත්තු නැති වෙච්ච ගමන් අපි සියල්ල බිඳ වැටෙනවා. ඒක නිසා දැන් ජීවිතේ මම නිතරම විකල්පයන් තියාගත්තා. මේක නැති වුණොත් මම ඊළඟට මේ ඔප්ෂන් එක යනවා. මේක නැති වුණොත් මේ ඔප්ෂන් එක යනවා. ඔය කියන කාරණා. ඉතින් ඒකයි දැන් අද වුණත් දැන් ජීවිතේ මට ඕන තරම් ඒ කියන්නේ විකල්පයන් තියෙනවා. දැන් ඔය 2021 ලෝක රැකින් අනුව ලංකාවේ හොඳම ආර්ථික විද්‍යාඥයා මම වෙච්ච වුණාට පස්සේ අද මට පුළුවන්කම තියෙනවා මේ එක ඔප්ෂන් එකක් විතරයි මම ඉන්නේ. නමුත් මගේ CV එක අනුව මට ලෝකේ ඕනම රටක විශ්වවිද්‍යාලයක ආචාර්යවරියක් වීමේ හැකියාව බොහෝ විට තියෙනවා. 100%ක් තියෙනවා කියන්නේ නැහැ මම. නමුත් ලංකාවේ ඉන්න බෙස්ම ඉකොනොමිස්ට් තනතුරක් දෙන්න අකමැති වෙන යුනිවර්සිටි එකක් නැති වෙයි ලෝකෙ කියලා මම හිතනවා. ඉතින් ඒකයි මම කියන්නේ. අර දැන් අද වුණත් මම ජීවිතේ ඉන්නේ විකල්පයන් තියාගෙන. ඕනතරම් විකල්පයන් තියාගෙන ඒ විකල්පයන් තියාගෙන යනකොට ජීවිතයක් අසාර්ථක වෙන්නේ නැහැ කියන දේ තමයි මම දන්නේ ඒකේ. සමාජ විද්‍යාත්මක අනිත් පැති මම දන්නේ නැහැ. නමුත් මට මගේ අත්දැකීම තුළ මම විතරම දකින්නේ විකල්පයන් තියාගෙන යනකොට ජීවිතය අසාර්ථක වීමේ හැකියාව ඉතාමත් අඩුයි.
ini saya ting orang kian loko halah happy, kalau itu baca ni orang ni, ekem mata balap ayam aja, mungkin mata ni terima ekem nikal tiar tiba, eh anu mang ekem nikal tiar tiba. Oh, bermat. Madu ada pilih sura, eva kita tu balap macam ni. Oh, dah mata itu na tawat prosenya, enawa itu ekem dengan we dekat. Oh, hamilnya vikal putih aja ni, anu. Tuh kalau vikal putih aja ni, anu kote, yang, bidesha katanya, anu, ane, ekawasta apa kedi? Ekawasta apa? Sali, epa, one, mana gamana, kaya anu kira, tamai hita aja ni, anu. Tuh, eh, me, anu kote, yang, amang hita ni, mage matake vidhi aja, awasta, kian, aramunu tunak punu, entamai, gihila tibune, butuh mage kata apa hati aja, tuh, PhD, ganna kali, me, mang kata aja, ni, tuh, me kali, kohomade, yang Wadah gorak kerai kiri no, eh di daruhi kuthe duwai kiri no, itu kute hamba petak kena me yana kute, kohamanda time management kiri. Deng apitu wadah katenne kuda daruhi kute, tamangi ilak langka keragaan kute, butuma agi petika dak pidi eda. Apitu awasye no, deng ihema time management kaya ketteramati buna deng. Ihema natang ihema kena satap pahagat hitu enad, ina di pidi eda. Ehinda si pidi eda wadah kerad. Muka deng itna tibici me Kalau menakar ni kiri kiri hati awak, tiada muka tu ni terima salah semua kita ni yang ni hitam meja, dan ada dan meja ni kita guna mama hitam mana meja ada tiga udah iwar kerana meja tiga dawai iwar kerana meja tiga hawa teri iwar kerana tiada salah semua kita sama yang ni. Ikan jiwa itu kisah mana hisba awak mata dana ini nahan ni terima, dan gaya api Australia itu giat pas, dan manis selama Australia itu yang ni ugal dana itu didas hai awasan itu lagi. Itu kata Australia itu giat apa sih mama itu pas sehitan ni, then mama giat apa sih, then mungkin wife itu campus segini ni, itu kata ya kata then PhD ni kerja ni, itu kata option berbeza apa sih ya no, ikat then, hodam option ni kata mai mangga awat mana kena kerja, itu kata family life ikat tiye no ni, ini then itu kata a target tak ada berdekar no ni, mage berde mang hodam kerja lah megol lantep ni, no ni, itu kata palu ini awal tu ibarat ni kuda bagi. Mage supervisor lah mage ingat, okay, ego langgeng pertama mata manusia ada kerindu orang kiri. Itu kata, ecer mama hendak berada kerana kerja. Itu kata mama kini mata ilangnya tiada perasaan, tapi my wife meyat wisudya lah, cari orang kaya lagi nak. Ini sahaja purna sahaya juga ego lalu dulu. Ini sahaja, tapi Australia raja anu mata kerapu raja di itu sisa tiada kerana, ada tiada pulau. Ini ekal itu lah tapi niatnya macam ni, api hehe, anita ingat ni demi satria dawas, aduh macam ni satria kita dawas tapi jiwit ini selalu sumak tiada. Deng, mama dana sama hari daru, misalnya mereka daruan terhadegat, ni sah daruan ni beri hitian terhadegat, hehe dawas si monawat kerana ni kelada api hitan ni wad. Dawas kia kehina hitan pun awas tati ni wad. Hema dah mah hitan ni wad. Ewa api hitan ni tu, ni mama nang, hema dah. Heta, ari adu makan heta dawasa kena, mat adu dawasa selalu sumak mangga awat ini. Ini erisa, kalau yang kian ini kalau kuat, kalau mana kerja ni, gatulu kita mampu mana dengne. Anit teka tamai heta dawasa selalu sumat tulah, sama hari itu paya visi hatren paya pahad demam berde keran ni, dahayad berde keran ni, mamp paya pahalawak berde keran nond, paya visak berde keran nond, berde kalau paya hatra itu nidaan ni kian ini kemang adu visa itu kalah tiri. Ini eka ada mama tiernya eka, no heita dawasa mama kohamade katakan. Ini manghita ni eka itu amat berdekat, ona nak kena. Kita istirahat ada makan ni, apit tawa orang tu, metawa laban setiap muka tu kerana kita kita wadah heita dawasa hari itu mana salah sungkar katu. Heita dawasa tu la me muka tu alud dawasa tu la me beritik me kahle, ibar kerana apiksha kerana kena apiksha waktu itu kahle kena kalau mana kerana kerja ni mana. Kisah macam ni korang amaruat, noy nampak way mana bisa sekarang. Oh, mami tanya, me berserahan ini sebahwi ini ayah terma pasal ini tu daru eva game anak keti rakyat peksha ini daru saman ini kat dah mana, vivida kena hari hadisi ayah, itu korang me hadisi ayat dina
පිළිතුර තමා ඇත්තටම සැලසුමක් තියෙනවා නම් ඉස්සරහට යන්න පුළුවන් කියන දේ අපේ මාචාර්යතුමා කියන්නේ. එතකොට දැන් මං හිතන්නේ සභාව විවෘත කරනවා ඔයගලන්ට තියෙන ප්‍රශ්න එතුමාගෙන් විවිධ කෝණයන් වලින් ඇති ප්‍රශ්න ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් ඕගොල්ලන්ගේ අදහස් විදිහටම යොමු කරන්න ඕගොල්ලන්ගේ අත්දැකීම් තියෙනවා නම් ඒක එතුමාට ලබා දෙන්න. එතකොට එතුමාගේ දැන උගත්කම අනුව සහ ජීවිතයේ තියෙන වටිනාකම අනුව එතුමාගත් තීරණ අනුව ඕගොල්ලන්ට මේ දේවල් වලට අවශ්‍ය පිළිතුරු ලබා දෙවි. එමනම් අපි සභාවට ගෞරවයෙන් ආරාධනා කරනවා මෙතෙන් සිට ඔබගේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න කියලා. අහලා තියෙනවා ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද කියලා අවස්ථාව තියෙනවා. දැන් අනිත් පැත්තෙන් ඇවිල්ලා තියෙනවා, දැන් විවිධ පැති වලින් එනවා ප්‍රශ්න. මේ පෞද්ගලික ෆෝන් එකටත් ඒවලා තියෙනවා ප්‍රශ්නයක්. ඒක ඔබතුමාට ඉදිරිපත් කරන්න කැමැති. විශේෂයෙන්ම අහනවා දැන් ඔබතුමා කිව්වා අවදානම ගන්න ඕනේ කියලා. එතකොට අවදානම අරගෙන අභියෝග ගන්න එක ඉතාම වැදගත් කියලා. ඔබතුමාගේ ජීවිතය ගත්තොත් එහෙම ඇත්තටම ආවස්ථික පිළිවෙල මම දන්නේ නැහැ හරියද කියලා ආර්ථික මේ විද්‍යාත්මකව මේ ඒ වගේ තෝරා ගැනීම වලට ලක් වෙනවා. අහඹුලස වගේ නිකන් අභියෝගයක් වෙන දේවල්ම තමයි හැම වෙලෙම කරේ. ඒත් ජීවිතේ මේ වගේ දෙයක් දැන් අහන දේ තමයි මේ වගේ දෙයක් ගත්තේ කොහොමද? එහෙම පන්නරයක් ලැබුණේ කොයි කාලෙද? කොයි විදිහටද? පාසල් පද්ධතියේද නැත්නම් ගෙදර පරිසරයේද? වර කෙනෙකුට මේ වගේ කියන්නේ වගා කරගන්න තියෙනවා නම් මේ වගේ හැකියාවක් ඒක වෙන්නේ කොහොමද? ඒ ගුණාංගය හදාගන්න කොහොමද කියන එක තමයි ඔහු අහලා තියෙන්නේ. ඔව් මාදව මා හිතන්නේ පාසල් පද්ධතිය තුල අද පාසල් පද්ධතිය තුල තියෙන පහසුකම් වලින් 1%ක්වත් අපිට තිබුණේ නැහැ අත්තටම. ඉතින් ඒක නිසා පාසල් පද්ධතියක් තුල පාසල් පද්ධතිය තුලින්ම අපේ ජීවිතයේ ගොඩක් පැති වලට යොමු වුණා කියලා සහ ගොඩාක් දක්ෂතා දිනු වුණා, මනස හැදුනා වගේ මතයක් මට නැහැ අත්තටම. ඉතින් එතකොට දැන් අර නිතරම මම කිව්වේ අර පුංචි කාලේ ඉඳන් තිබ්බ විවිධ ලක්ෂණ එකක් මම කලෙමුත් ඔයගලන්ට පැහැදිලි කරේ. නිතරම මේ ඕනම කෙනෙක් දැන් මම කිව්වේ දැන් කෙනෙක් මොකක් හරි කරන්න කිව්වම ඉස්සෙල්ලම කරන්න මට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ ඉස්කෝලේ යන කාලේ. නමුත් ඒක ඉස්සෙල්ලම මම තමයි ඉදිරිපත් වෙන්නේ. ඉදිරිපත් වෙලා ඒක කරන්න බලන. ඒ වගේ බයක් ඒ වගේ දෙයක් නැහැ. ඉතින් ඔය හැකියාවන් මත මට සමහර වෙලාවට කතික තරඟ වලින් ජය ගන්න ලැබුණා ඉස්කෝලේ. ඊට පස්සේ ඒ පැත්තේ යම් දේවල් ටිකක් මට හිමුණා පාසල් කාලේ තුල. අනිත් පැත්තෙන් මං කිව්වේ අර හරක් බානක් හිටියා. ඉතින් මේ මහන්සියලා දැන් හරක් ගිය දවසක් කනවා කියන්නේ ඉතාමත් දැන් අද සමහර කතික කරන්න බැරි වෙයි. නමුත් ඒ දවස්වල නගුල අල්ලගෙන නගුල එක අතකින් නගුල පපුවට තියලා අපි තද කරන්නට ඕනේ. අනිත් අතෙන් හරක් දෙන්නගේ ලණු දෙක නිතරම එහාට මෙහාට අදින්නට ඕනේ. ඒතර මේක මුළු දවසම කරන්න ඕනේ. ඉතින් මේ වගේ ඒ ශක්තිය ඒ තුල තමයි ඇත්තටම එක පැත්තකින් මේ මහන්සියලා වැඩ කිරීමේ හැකියාව ඒ වගේ දේවල් එතන ඒ පැත්තෙන් දියුණු වෙන්නේ නැති. ඒ අපි මුහුණ දීපු වටපිටාවත් එක්ක අනිත් කාරණේ තමයි දැන් ඇත්තට අවදානමක් අරගෙන යමක් කිරීම කියන එක දැන් ජීවිතේ සාර්ථක වෙච්ච හුඟක් අය බලන්න ඒ සාර්ථකත්වයට හේතුව ඒගොල්ලෝ අවදානම් අරගෙන තමයි මේ දේවල් කරලා තියෙන්නේ. හැබැයි මම මගේ පෞද්ගලික අත්දැකීම් තුළ විශ්වාස කරනවා ඔබ අවදානමක් අරගෙන යමක් කරනකොට විකල්පයන් තියාගන්න කියලා. මම අර ඉස්සෙල්ලා කිව්ව ඕල්ටර්නේටිව් තියාගන්න. එතකොට දැන් එහෙම නැත්තම් අපි අවදානමක් අරගෙන යමක් කරන්න ගිහිල්ලා ඒදී අසාර්ථක වුණොත් අපේ ජීවිතය සම්පූර්ණ එතන යට බිඳ වැටෙනවා. ඉතින් ඒකයි කරන්නේ නිතරම අවදානම් ගන්න. අවදානම් වලින් සමහර වෙලාවට දැන් මම ඕස්ට්‍රේලියාවේ කැනඩාව ඕස්ට්‍රේලියාව ඉන්දියාව කියන රටවල් තුනේ කැනඩාවේ තමයි හොඳම ශිෂ්‍යත්වය මට තිබෙන්නේ. එතකොට ඕස්ට්‍රේලියාවේ හොඳ එකක් තිබුණේ නැහැ මට. දැන් මම අවදානමක් මේ ගන්නේ. මොකද හොඳම සල්ලි වලින් හොඳට ලැබෙන ඉංග්‍රීසි ප්‍රධාන භාෂාව වෙච්ච කැනඩාව දාලා මට සල්ලි අඩුවෙන් ලැබෙච්ච ඕස්ට්‍රේලියාවට මම යන්න තීරණය කරනවා. ඉතින් තීරණය කිරීම තුල මම බලාපොරොත්තු වෙන මම කැනඩාවට යනවට වඩා ඕස්ට්‍රේලියාවට ගියොත් මගේ ෆැමිලි එකත් මට ඉක්මනට ගෙන ගන්න පුළුවන්. ඒතර ඒ වගේ දේවල්
ටිකක් එක්ක තමයි ඒ තීරණය ගන්න. හැබැයි දැන් ඒ තීරණය ඔව් ඒ තීරණය අරගෙන ගියාට පස්සේ එතකොට ඒක සාර්ථක වෙන්න පුළුවන් අසාර්ථක වෙන්න පුළුවන්. මොකද එතන ෆැමිලි එකට ඇත්තට වෙන්න පුළුවන්කම තියෙන පුළුවන් බැරි වෙන්න පුළුවන්. නමුත් ඒ අවදානම අරගෙන ඒක පටන් ගත්තට පස්සේ ඒ සාර්ථකත්වය සඳහා අපි වැඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඒක පටන් අරගෙන දැන් සාර්ථක වෙයි කියලා හිත හිතාන් දෙලා හරියන්නේ නැහැ. අපි අවුරුද්දක් දෙකක් යනකොට බලන්න ඕනේ. දැන් මම ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා එතකොට ඕස්ට්‍රේලියාවේ පළවෙනි අවුරුද්ද ගත කරනකොට තනියෙන් එහි ගත කරනකොට මම දැන් බලන්නේ දෙවන අවුරුද්ද වෙනකොට ෆැමිලි එක ගෙන්න ගන්න. දැන් බැරි වෙලා හරි ගෙන්න ගන්න බැරි වුණොත් මගේ ඊළඟ ඔප්ෂන් එක මොකද්ද? අවුරුදු එකමාරක් ඇතුළත මේක ඉවර කරනවා. අවුරුදු එකමාරක් ඇතුළත PhD ඉවර කරනවා. ඕස්ට්‍රේලියාවේ රජයේ නීතියක් තියෙනවා කිසිම කෙනෙකුට PhD එකක් දෙන්න බෑ අවුරුදු 3ක් වැඩ කරන්නේ නැතුව. ඒතර අවුරුදු 3ක් වැඩ කරන්නේ නැතුව PhD එකක් දෙන්නේ නැහැ. එකමාරෙන් මම ඉවර කරාට අවුරුදු 3ක් මම එහෙ ඉඳුණා. ඉතින් දැන් අවුරුදු එකමාරක්කින් මම ඉවර කළා මගේ ඊළඟ අපේක්ෂාව තමයි ඊළඟ අවුරුදු එකමාරි සල්ලි හොයන්න. දැන් ඔන්න ෆැමිලි එක ගෙන්න ගත්තේ නැත්නම් මං ඉන්නේ ඕස්ට්‍රේලියාවේ අවුරුදු 3යි අවුරුදු එකමාරක් PhD ඉවර කරා ඊළඟ අවුරුදු එකමාරේ වැඩ කරා සල්ලි ටිකක් හොයාගත්තා මං ආයෙ ලංකාවට ආවා මගේ ෆැමිලි. ඒතර ඔන්න ඔප්ෂන් තියාගෙන ඉන්නේ මිතරම. ඉතින් එහෙම යනකොට ඔය රිස්ක් මේ අවදානම කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ එකක් නැතිවම තනිත් කිනවා. ඉතින් එහෙම වෙන්න ඕනේ ඔන්න නැති වුණා. ඒතර නැති වෙන්න හේතුව දෙවන අවුරුද්ද වෙනකොටත් wife ට scholarship එකක් ලැබුණා. එතකොට ඒක උතනකට යන්න පුළුවන්කම තිබ්බා. ඉතින් නැවතත් අර ඔබ අහපු ප්‍රශ්නයට සරණ දෙන්න පුළුවන් පිළිතුර තමයි මම හිතන්නේ නිතරම අවදානම කියන එක අපි ගන්න ඕනේ බාර ගන්න ඕනේ අවදානම් සහිත දේවල් කරන්නට ඕනේ. නමුත් ඒ කරන ගමන් ජීවිතේ තියාගන්න විකල්පයන් එතකොට ඔබ පළවෙනි ගත්ත තීරණය සාර්ථක වුණත් අසාර්ථක වුණත් ඔබේ ජීවිතයට ඒක ඩැමේජ් එකක් වෙන්නේ හානියක් වෙන්නේ අහලා තියෙනවා. දැන් සැහැන වෙලාවක ඉඳලා මම ඒක තමයි මේ ඔබතුමාට යොමු කරන්න බලාපොරොත්තු වුණේ. මේ අහලා තියෙනවා මේ ගමන ඒ ලෙවල් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා කැම්පස් යන්න හීනයක් තිබුණා. හැබැයි ඒක දැන් අමාරුයි ඒ නිසා ෆෝසස් යන්න හිතාගෙන ඉන්නේ කියලා. ඒ කියන්නේ ආරක්ෂක අංශයේ ඒකට යන්න ඒක හරිද කියලා අහනවා. මේක ගැන උත්තරයක් දෙන්න කියලා තමයි අපිට චැට් බොක්ස් එකට දාලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ උනේ මේ ගමන ඒ ලෙවල් කරන්න හිතාගෙන හිටියා. නමුත් ඒක දැන් අසාර්ථක වෙයි කියලා හිතලා ආමියකට වගේ යන්න කියන අදහස නේද තියෙන්නේ? ඔව් ඒ අදහස තමයි තියෙන්නේ. ඔව් එතකොට ඒ පුතාට මම හිතන්නේ මම විශේෂයෙන් කියන්නේ පුතා ඔයාට ආමියකට ඕන දවසක යන්න පුළුවන්. නමුත් ඔයාට ඒ ලෙවල් කරන්න බෑ ඕන දවසක. ඒක නිසා මොනම හේතුවක් නිසාවත් මේ වෙලාවේ වෙන පැති වලට යමු වෙන හදන්න එපා. ඔයාට ආය ඕ ලෙවල් ඒ ලෙවල් කරන්න ළම කාලයක් ඉන්නේ. හැබැයි අනිත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් ඔයාගේ ජීවිතේ ඕනෑම එකක්. ඒක නිසා මේ වෙලාවේ දැන් ඇත්තටම කෙනෙක් ළමයි හුඟක් ළමයි මේ වෙලාවේ ඉතාමත් අසරණ වෙලා ඉන්නේ. නමුත් ඕගොල්ලෝ තනියෙන් වැඩ කරන්න. මම ඕගොල්ලන්ට කලින් කිව්වේ අපිට උගන්වන්න ගුරුවරු හිටියේ නැහැ. මම ගුරුවරු අවතක්ෂේරු කරනවා නෙවෙයි. ඔයාලට වගේ දක්ෂ ගුරුවරු අපිට හිටියේ නැහැ. එතකොට අපි A level කරනකොට A level සිලබස් එකක් තියනවා කියලාවත් දන්නේ. ඉතින් දැන් ඔය හැම දෙයක්ම ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට හොඳ network එකක් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් කරන්න පුළුවන්. එතකොට ඒක නිසා මම කියන්නේ මොනම හේතුවක් නිසාවත් A level කරන එක අතාරින්න එපා. අවුරුද්දක තනියෙන් වැඩ කරන්න. අපිට කාගෙවත් උදව්වක් ඕනේ නැහැ. ජීවිතේ ජය ගන්න හදන්න එපා තව කෙනෙක්ගෙන් උදව් අරගෙන. මම කියන්නේ ගුරුවරුන් අගෞරව කරනවා කියන එකක් නෙවෙයි. ගුරුවරුන් ගැන බලාපොරොත්තු තියාගන්න එපා කියන එක නෙවෙයි. නමුත් ජීවිතේ තනියෙන් ජය ගන්න බලන්න. ඔය A level syllabus එකක් අරගෙන ඕක පාඩම් කරලා විභාගෙ ලියන්න ගුරුවරු අවශ්‍ය නැහැ ඇත්තට. ඒක තමන්ට තනියෙන් කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ දරුවට මම කියන්නේ වෙන කිසිම දෙයක් මේව කරන්න එපා. අවුරුදු ඔයා මේ අවුරුදු දෙක තුල අනිවාර්යෙන් ඒ ලෙවල් වලට සූදානම් වෙන්න. හැබැයි මොනවා හරි ආර්ථික ගැටලු හරි මොනවා හරි වට ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒක අපිට දැනුම් දෙන්න. අපේ විවිධ වැඩසටහන් තියෙනවා අසරණ ඒ කියන්නේ ආර්ථිකමය වශයෙන් අපහසුතාවයට පත් වෙන ළමයින්ට යම් ආකාරයකට ඉගෙන ගැනීමට උදව් කරන්න. ඒ සඳහා අපිට පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට
ඇත්තට අපේ කාලේ දැන් ඔයාලා මගේ කතාව ඇහුවනේ අපිට උදව් කරන්න කෙනෙක් හිටියෙත් නැහැ. එතකොට අපිට ඔය කිසිම දෙයක් කියලා දෙන්න කෙනෙක් හිටියෙත් නැහැ. අපි අපේ ජීවිතය අපි විසින්ම නිර්මාණය කරගත්තා. ඒක නිසා දරුවෝ ඔයාගේ ජීවිතේ ඔයා විසින්මයි නිර්මාණය කරගන්නේ. අම්මා තාත්තා කොච්චර ඕගොල්ලන්ට උපදෙස් දුන්නත් ගුරුවරු කොච්චර උපදෙස් දුන්නත් ඔයාලගේ ජීවිතයේ අවසානයේ ඔයා විසින්මයි නිර්මාණය කරගන්නේ. ඒක නිසා තමන්ගේ ජීවිතය තමන් විසින්ම ගොඩනගන්න බලන්න අනිත් අයගේ උදව් අපිට උන්නේ නැහැ අත්තටම. ඉතින් මම හිතන්නේ ඒක තමයි මට ඒ දරුවට කියන්න තියෙන්නේ. මාදව ඔව් ඒත් එක්කම මාචරතුමනි මේ තව ගැටලුවක් අහලා තියෙනවා ඒ ශිෂ්‍යයම තමයි මේ තමන්ට ගැළපෙන විෂය හරියටම තෝරගන්න මේක ඇත්තටම වෘත්ති මාර්ගෝපදේශනයේ පැත්තෙන් අහන්න ඕන ප්‍රශ්නයක් ඒ උනාට මම අද උත්තර දෙන්නේ නැහැ මේකට මට ඔබතුමාගේ වටිනා බලාපොරොත්තු වෙනවා මේ කොහොමද හරියටම තමන්ට ගැළපෙන විෂය තෝරගන්නේ කියලා එයාගේ ජීවිතේ ගොඩ යන්න ඒකට ඔබතුමාගෙන් අදහසක් තමයි බලාපොරොත්තු වෙන්නේ ඔව් දැන් මාදව මගේ නැවතත් මම මේක මම විවිධ විෂයන් ඒ කියන්නේ දැන් ඔය කියන්නේ ඒ ලෙවල් ගැන වෙන්න ඕනේනේ ඒ ලෙවල් වලදී විවිධ පැතිකඩයන් තියෙනවා ළමයෙකුට යන්න හැබැයි මම මගේ අත්දැකීම් තුලින් දැකපු දේ තමයි මොන පැත්තෙන් ගියත් හරියට තමන්ගේ ගමන ගියොත් එයාට වරදින්නේ නැහැ කියන්නේ ඒ කියන්නේ දැන් සමහර වෙලාවට දැන් මං සරලව මං ගැනම නැවතත් මේක මේ සාකච්ඡාව මං ගැන නිසා මාව සම්බන්ධ කරලා කියන්නම්කෝ අද දැන් මගෙත් එක්කම ඔයගොල්ලෝ හිතන්න නැත්තම් මගෙත් ඒ කියන්නේ මගේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නම රෝයල් එකට ගියපු අය සහ මම එතකොට මම අද ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ මගේ ගුරුවරු නමුත් අද මං ඒගොල්ලන්ගේ සීනියර් එතකොට සමහර වෙලාවට මේ අපේ කාලෙම ડોක්ටර් කෙනෙක් මෙඩිසින් ගියපු කෙනෙකුට වඩා අද මම ඉතාමත් ඉහළ හොඳ ජීවිතයක් ගත කරනවා ඇයි මම මගේ ජීවිතේ ඉතාමත් සාර්ථකව ඉස්සරහට ගියත් නිසා ඉතින් ඕගොල්ලෝ කරන්න ඕනේ ඉස්සල තමන්ගේ තමන් මොන පැත්තටද තමන් කැමැත්ත තමන්ගේ කැමැත්ත මොකද්ද කියලා හිතන්න ඒකෙදි හිතන්න යන්නට එපා ඇත්තටම මේ බයෝ කරොත් හරි මැත්ස් කරොත් ඉහළට යන්නට පුළුවන් ආර්ට්ස් කරොත් ඉහළට යන්නට බෑ මොකක් හරි රැකියාවක් කරන්න ඕනේ ඒ වගේ දෙයක් ගැන නෙවෙයි හිතන්නට ඕනේ ඉස්සල බලන්න තමන්ගේ කැමැත්ත තියෙන්නේ මොන පැත්තටද ඉගෙන ගන්න කැමැත්ත. දැන් ඉගෙන ගන්නවා කියන්නේ විෂයක් හදාරනවා කියන්නේ ඒ විෂයට අපි ආදරය කරන්න ඕනේ. ඒ විෂය සම්පූර්ණයෙන්ම අපි ඇඟට දා ගන්න ඕනේ. එහෙමනම් මං ආදරය කරන්නේ නැති විෂයක් මට ඉගෙන ගන්න බැහැ. එහෙනම් ඉස්සල බලන්න තමන් ආදරය කරන විෂයන් මොනවද? ඒ විෂයන් ටික තෝරගෙන ඒ ෆීල්ඩ් එකෙන් අධ්‍යාපනය ලබන්න ඒ අධ්‍යාපනය ලබන එක හරියටම කරගෙන යන්න. එතකොට වරදින්නේ නැහැ. දැන් හිතන්න ඕනේ නැහැ මේ ආර්ට්ස් කරලා ඉවර වෙලා ඉතින් මහාචාර්ය ලැබෙන්නේ නැහැ නේද කියලා. එහෙම හිතන්න එපා. ඒ කියන්නේ නැවතත් ඍණාත්මක හිතන එකක් නේ. ආර්ට්ස් කරලා මහාචාර්යවරයෙක් වෙන්න ඕනේ නැහැ මේ තත්ත්වයටපත් වෙන්න. මම කිව්වේ දැන් ආර්ට්ස් කරලා මගෙත් එක්කම විශ්වවිද්‍යාලයේ හිටපු ඉතාමත් දුප්පත් ළමෙක් අද උතුරු මැද පළාතේ නියෝජ්‍ය පොලිස්පති. සමහර විට ප්‍රාදේශීය ලේකම් වලින් ඉස්සරහටම කියපුවා එන්නේ පොලිසිය ඉස්සරහටම කියපුවා එන්නේ මධ්‍යම බැංකුවේ ඉන්න අය ඉන්නවා විවිධ රටවල ලෙක්චර්ස්ල වෙච්ච අය ඉන්නවා ඒ වගේ ඒක නිසා දැන් තමන් කරන්නේ මොන පැත්තද කියන එක පිළිබඳව බලනකොට අනාගතේ ජොබ් මේ පැත්තේ හොඳ ජොබ් තියෙනවා මේ පැත්තේ නරක ජොබ් තියෙනවා කියන එක හිතන්නට යන්න එපා තමන් කැමති මොකද්ද කියලා ඉස්සෙල්ලා හිතන්න තමන් ආදරය කරන්නේ මොන විෂයක්ද ඒ පැත්තෙන් ඒ ටික තෝරගෙන ඒ ටික හරියට කරන්න. එතකොට ජීවිතේ ජය ගන්නත් පුළුවන්. ඔව් මම හිතන්නේ ප්‍රමාණවත්ම උත්තරයක් ලැබුණා ඔබතුමාගෙන් විශේෂයෙන්ම දැන් සෑහෙන වේලාවක් පැය දෙකක් දෙකමාරකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. මම හිතන්නේ අද දවසේ අපේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය කිව්වොත් ඒක නිවැරදි වෙන්න පුළුවන් අතරම තරුණ දූදරුවන්ගේ ඔබට ලොකු හීන තියෙනවා නම් ඒ හීන කොහොමද ළඟා කරගන්නේ පඩිපෙලෙන් පඩිපෙල හිමින්සරේ කොහොමද කන්දර නගින්නේ ඒ නගපු කන්දේ කොහොමද ශක්තිමත් වෙන්නේ කියන දේ සම්බන්ධයෙන් අපි ප්‍රායෝගික වෘත්ති මාර්ගපදේශනයක් තුලින් තමයි මේ සාකච්ඡාවට භාජනය කරේ මේ කතාව ඇතුලේ ඔයගලන්ට ගන්න ඕනේ නැවත නැවත සිතන්න ඕනේ ගොඩක් කාරණා තියෙනවා ඒක නිසා මේ
කතාවක් ඔබතුමාගේ අවසරය මත මේක අන්තර්ජාලය වෙත මුදා හරින්න සූදානම් කරලා තියෙනවා. මම හිතනවා ඒකටත් අවසර ලැබේවි කියලා. මොකද මේ අවස්ථාවට එන්න බැරි වෙච්ච ඉතා විශාල ප්‍රමාණයක් මගෙන් පෞද්ගලිකව දැනටත් ඉල්ලලා තියෙනවා අපිට මේ අවස්ථාව ලබා දෙන්න කියලා. මේ වෙනුවෙන් සහ අනාගත දරුවන් වෙනුවෙන් අපි මේ අවස්ථාව ලබා ගනිමු කියලා ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම ඔබතුමන්ට මම ඇත්තම නැවතත් නිහතමානීව ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. අද දවසේ මම හිතන්නේ පෞද්ගලිකව මම දන්නවා ලොකු වැඩ කොටසක් කළා. විනාඩි 10ක වගේ සූම් එකකින් තමයි නැති විවේක කාලයක් අරගෙන මේ අවස්ථාවට ආවේ. නැවත මම හිතා තාම කැම කාලත් නැතුව ඇති. ඒ මට්ටමේ ඉන්නේ කැපකිරීම කියන දේ සම්බන්ධයෙන් ප්‍රායෝගිකවම කරන ඔබතුමන්ව විශේෂයෙන්ම අගයීමකට ලක් කරන්න ඕනේ. ඒ වගේම අපි වෘත්ති මාර්ගෝපදේශණය සම්බන්ධයෙන් අලුත් මානයක් හොයාගෙන යන ගමනකදී ඔබතුමන් අපිට නිර්ලෝභීව බොහොම අවංකව නොමිලේ මේ කරන සත්කාරය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. කළුතර දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන අංශයේ විදිහට ප්‍රාදේශීය දිස්ත්‍රික් ලේකම්තුමන් සහ අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය වෙනුවෙන්, ඒ වගේම අපේ අමාත්‍යාංශයේ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නවනිපැයුම් අමාත්‍යාංශයේ වෙනුවෙන් සහ සියලුම අපේ දිස්ත්‍රික් නිලධාරීන් වෙනුවෙන්, මොකද ලොකු කාර්යභාරයක් කළා ඔවුන් සම්බන්ධීකරණයකුත් කළා. ඒත් එක්කම අපේ මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න සියලුම නිපුණතා සංවර්ධන නිලධාරීන්වත් සිහිපත් කරන්න ඕනේ ගමන්. එමනම් අද දවසේ වැඩ කටයුතු හමාර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ගරු සභාවේ සියලුම දෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මහාචාර්යතුමන් දැක්වූ අදහස් වලට සහ ඔහු වෙනුවෙන් දැක්වූ කෘතහස්තභාවයට සියලුම අයට චිරාත් කාලයක් ඉතාමත්ම ශක්තිමත්ව රට වෙනුවෙන් සහ තමන්ගේ දූ දරුවන් වෙනුවෙන් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවතත් මහාචාර්යතුමන්ටත් ගෞරවයෙන් සමුදෙනවා, ස්තුති කරනවා මේ විශාල කාර්යභාරය සඳහා නිර්ලෝභීව අපි සමග සහෘදයෙකු ලෙස සහභාගී වීම සම්බන්ධයෙන්. එවනම් අද දිනේ වැඩසටහන අපි හමාර කරනවා. මම හිතන ගොඩක් අයට ස්තුති කරන්න තියෙනවා. නමුත් මේ අවස්ථාව නෙමෙයි, අපිට දැන් කාලය ගොඩක් ගත වෙලා තියෙන නිසා. එවනම් ආයෙත් දවසක මෙවැනි වැඩසටහනකින් හමු වෙමු. සියලුම දෙනාට සුභ රාත්‍රියක්.